පස්සකායා වේදි තබ්බාති. ඉතිකෝ පනේතං උත්තන් කිංචේතන් පටිච උත්තන් චක්කුංච පටිච්ච රූපේච් උපද්ජතිී චක්කු විඤ්ඥා න්තින්නන් සංගටී පස්සෝ හන්න පස්සේ. ඔය දෙනම ස්පර්සය ආකාර හයකට සකස්යනවා. දැම්ම ඉස්පර්ස කාය හයකැන. ස්පර්සය හයාකාරයි. චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවවා සම්පාස කාය සම්පස්ස මනෝ සම්පස්සය න අදවාසේ එතකොට මෙන්න ඉස්පර්ෂ කාය හය එනම් ඉස්පර්ශය කියන්න මොකක් ඉස්පර්සය කියල කියන්නේ ක්කංච පටිච්ච රූපේච උපද්ජති චක්කු ඉ්ඥානන් තින්නම් සංගතී පස්සු දැං ඔබ මෙතනින් දකිින් දෝන මේ උද්දේශ පාලියෙන් කියන්නේ මේ පරිසම උපා ධර්මගැන් එද මේ නිදදශ පි නිද්දේශ වශයෙන් විග්‍රහවිද්දී තමයි මේ මේ අවස්ථාතුනේ සම්බන්ධය දකින්න හම්ගුවෙන් එෙම නැතුව මේ කාමුවෙන් ගත්තොත් එහෙම එමනැත්තං මේ පධාර්තයෙන්ම ගත්තොත් මේ උද්දේසයෙන් ගත්තොත් මේක තෝරගඩවරුය මොකද රහතන් වහන්සේත රූපයක් දැනගඩ නම් චක්කුන්ච පටිච් රූපේච උපජති චක්කු විඥාණන් කෙල විපාගවි ානය සකස්වෙෙන්න්නඕ ඇහැයි රූපය පිච්චවෙෙන්න්නන පටිච්චේ යන හේතු බලවසෙන් එකට එක ගැලපිල ඉස්පර්සවී සේලාංච පටිච්ච වට්ටිච්ච කිව එකයි තෙලට පහන් වැඩිය පාටිහිච්ච වෙනවාමකිවේ තෙලායි පහන් වැටියයි එකට ගැලපෙන්නේ හේතු පලවසන් තෙලට දාන්නන අපි කම්බියයක් කම්බියද්දාලා පහනපත්තු කරන්න බෑනිි එම නැත්තං නයිලෝ නූලද්දාලා තෙලට පහම් පත්තු කරන්න බෑනි එමනැතං රබර් මොුණු හරි නූලද්දාලා පහම පත්තු කරන්න බෑණි එකට තියෙනවන පහං වැටියක් එ ලුරාගන්න පහන් වැටි අත්ති න්දෝනයකට අන්නේ දෙක එකටක් ගැලපෙන පටිච්චවවින් හේතු බලවසින් ගැලපී ඒම නැවුණොත් පහන පත්තු කරන්න බෑ ඒ වගේ දැන් ඇහැට පටිච්චවෙනි රූපමිසා සද්ධනමේ සද්ධගන්ර ස් පර්සය එකක්වත් පටිච්චවෙක් නෑ එක එකට එකක් හේතු පලවසින් ගැලපෙන් නෑ කනගාව කොච්චර ඇහැගාව කොච්චර සද්ධධබුණත් එක සදධයක්කත් එහැට ජනගන්න බෑ ඇහ දැනගන්න වනිම ඇත්තරම ඇර තයි දැනගන්න ක්ක ුද්වාරය බ දන්නුවන් හොට වාරහයක් නිමී සිතනය අවසානය තීරකයා සිතතමයි අවසාන ප්‍රතිලාපි ලබන්න එනම් ඇහැ රූප ඇහැට රූප මිසක් සද දැනගන්නබැ සද්ද සහ අනිකූත් එකක්වත් රූප ැහැරනික් කිසිවක් දෙනගන්න බැසි ඇහැට එනම් හැක කොචතර සද්ධ ගන්ධ රස ඉස්පර්ස පැවතිත් ඒක් දැනගන්න බැෑහි හැදන ගන්න පුලන් ූප විතරයි මේට කාණින් දැන ගැණඩ පුළුවා සාද්ධ විතරයි දැම් මේ විදිට හයක් තිීන් යයි ඒකත් දැනගණඩිප මොනවාද මේ හයවසෙන් ස්පාර්ස වන් ඒත් දැන ගැණඩිප හ ස්පාසිගන ොදගල ේරුම්ගන් පෙරු ටි සල පොඩත් පහැදිලිගන්න හෙනම් රහතන් වහන්සේ කියන සවභාවටත් නැතගේ උත්තමයාටත් प දෙගන්න मिलහ රपයි පठिच इो නතා च උපදන්න शुद् සිंහල ුවත් है रूपයි හේතු පවසි කටක් මොනගැ हिන්ෝන ග්टන ो එමයි च ප ර උපजति चක්කු විजාන කියල පහළවී මකද රහතන් වහන්සේට ද्रूප වේදना සसाඥා සංकारර විञාන के लिए 500ක ක්‍රियाම काයි 500 කියන क््रාවलीට අප කියनाම උානස්කකාන්යක් වසයෙන් ගේ වෙන් වශය කිනවා යිබ ල්ක් න චතර වස එචතරයි ගහමති එකද වෙනස ලොකු වනිස ඇල්මක් නෑ ග අවිද්්‍යාව සම්පූර්මි නිදස් නිසා. අපි එකට පංචස්කන්ද ක්‍රියාවලී කියලක මකයි ක්‍රියාවලස්භාවිත් එන රහතන් හසටත් විඤ්ඥානයක් විපාක වසිය හරි පහලවෙද. එන ගිස්සල රූප වේදනා සංඥා සංකාරගෙන අවස්ථාතර යදෙන් ඩොඩල් ඒ හතර ඒදන්න තු විඥානයක් පහල වෙන්න එන හර චක්කූජ පඩිච රූපේච උපජතිය චක්කු විඥානන්ගේ අවස්ථාව ඔය පන්ජස්කන්දයට භාබැලූ හාම් චක් වු විඥාන කයන්නේ අර අවසානිතින විඤඥානගෙන කොටසනම්. අර චක්කුංච පඩිච්ච රූපේසික නවස්ථාව තුලාායි රූපවේදනා සංඥා සංගාර්ග අවස්ථාතරයේදී. ගිට පස්සේ එහි ප්‍රතිඵලයක් වසයෙන් තමයි ජක්කු ්ඥාන හට ගන්නන්නේ එතන තියෙන රූපසාහ නාමල ප්‍රත්්‍යයෙන් නාම රූපරත්්‍යේ නාමරූප ප්‍රත්්‍යයෙන් නාම රූපච්චා විඤ්ඥානං කිව්වේකට නාමු රූප ප්‍රත්තියං විඥා හට ගන්නු එතන. ඒනම් දැන් මේ විදිහයට රහතන් වහන්සේකි චිත්තේත් මේ විදියට රූප සද්ධ ගණඩ රස ස්පාසධර්මගෙන දැන ගැනීමත් තියෙනවා චකුන්ජ පටි රූපචජ උපජිති චක්ු හිඥයාානම් තින්න සංඟති පසෝ කිවූ හම ඔය වචනවල සැංඟවිච්්‍යතාව අර්ථයයක් තියන එක තෙවර තොරගණ්ඩෝන් එක තෝරගන්න කලින් මොකද මේ ස්පර්ස වෙනි කියල පොඩ්ඩක් බල මුකු දැ රහතන් වහසට තුළ ස්පර්සය නැද්ද ඉස්පර්සය නැ උත් ඇරදි. මොකද රාහතන් වහසේ නිස්පර්සය පවතිනෙනවා මොකද සෑව සිතක්ම හටගන්න ස්පාර්ස ප්‍රත්ති එනම් මොකක් දන ඇත්ති. සම්පස්සේ නැති ඒකවේ රාගය දේසෙන් මොහ හිට අර්මුණක් ඉස්පර්ස ඉන්න විපාක විඥාණයක් පහරවෙන් අවාරෙන් ඉස්පස්යම් එදෙන්ඩිපේ. ස්පර්සය සකස්වෙඩ ඕන එනම් රහතන් වහන්සේට ඉස්පර්සය සකස් වෙනවා රාගයෙන් දේශයෙන් මෝහෙන් තොරව එනම් මොකදදමි ස්පර්ස වෙන්නේ කියල බැලූපොත් අපට පේනවා හයක් තක්කු සම්පස් ොත් සම්පසය නදවසෙන් හැප පේෙන හැකන නාශේද උසර මස කියන මේ ආයතනවලින් ස්පර්සයක් හඩගන්න හදන හැදෙනෝ. ඇයි මේ හයත්වීන් මොනවාද මේ හය වසෙන් ඉස්පාර්සවෙනි කළ බැලුවෝොත් අන්න අපට හොඳ ගැමුරු තැනක් හයාගන්න පුරුවන්කම ලැබෙනවා ඇයි මේ හයත්ති ඇ හතක් නොවුන් ඇ අටක් නොවන් ඇයි පහක් නොවුන් නිත මේ කාමලෝකයේ විශේසයම් කාමලෝකදය අයයි මේ හයත්වී හයකින් මොනවත් දැනගන්න ඇයි හයකින් දැනගන්න සිදුවන් යනාති වශයෙන් ප්‍රශ්න ගොඩාත්තියෙන ඔක්කටම උත්තරයල් ලැබෙනවා යකින් දැනගන්නේ ධාතු හය ධාතුහයක් තියෙනවා පටව්‍යාපෝතයජෝවායෝ පටව්‍යාපෝතයජෝවායෝ ආකාස විඤ්ඥානකය ධාතු බෙදනො එක එක විදිහට ධාතුහයක් වශයෙන් බැද අවස්ථාවත් තියනවා මෙන්න මෙතන දී පටව්‍යාපෝතයජවායෝ ආකාශ විඤ්ඥාණකට ධාතු හයකි පංචු පනස්කදය අස දක්වන ග්‍රහයක් ධර්මි තියෙනවා ධාතු සංසන්ධන වශය ධාතුුණ අනත්ව වසේ එතකොට මෙන්න මේ ධාතු හය දැනගැනීම තමයි මේ විඤ්ඥන් හයින් සිද්ධවෙෙන්. විඤ්ඥන් හයෙන් ධාතුහය දැනගන්න ස්පාස ප්‍රත්ති ඉස්පර්සය හේතුවෙන් තමයි දැනගැීම සිද්ධවෙන් දැන් එතකොට කාඩ හරි ප්‍රශ්නයක් ඇතිවෙන්න්න පුළුව ැන් චක්කුන්ද්‍ර පිච්ච රපේජ උපද්ජති චක්කු ්ානන් තින්නන්සංගටි පස්සෝ ස්පර්සය ප ස්පර්සය පස්සෙන තියෙන කියලා. සියම් තැනක් වඋන තෝරගන්න ඔය කියන්නේ පටිසහඋපන්න හටගන්නාව සම්පස්තිය ගැන විසක්. අර විපාකව සිංහචන ස්පාසය ැන නිෙවී. එ විපාකව සංහ තිව නිස්පර්සය තියෙන්නේෙ ගැන විඤඥානයකට ප්‍රත්යන ස්පාසය තින මුල රූප කෙනවස්ථාවදී. චෛතසික හත් තියනවා රූ අස වේදනා සංඥා චේතනා මනසිකාර ජවිතයන්ද ඒකා ක්‍රතා ඔය චෛතසික හතවම එදඩෝන යම් කිසි විඤ්ඥාණයක් හටගන්න මුොහොටේදී පචු පංචස්කන්න ක්‍රියාවලි සකස්යෙන් ඔය හතා අවමවාසේ එනිසාව කර අන්න සමාන චෛතිසික හ සචසාා ජෛතික හත ඔය හට අවමවාසේ හැම හිතකම ඒදෙනවා ඔයි සිත්තෙක් ඔය චෛතිසිකත එක් තාව සලසා පුසර ාජසික හාාව තමයි ඒහිත පුසල සිතක් දක්ල සිත ගක තියරෙනවෙන් ඒනම් ඔන්න ඔතන්ති පංජස්කන්ද ක්‍රියාවලිය මුලම තියෙන රූප කියලා අවස්ථාව මේ රූප කියලා කිවේ ඇහැත් රූපය මෙන්න මේ දෙක මේ දෙක නිකම් පැවතුනොත් එහෙම එතනින් හැට වේදනාව කටගන්න නෑ ඒම් මේ දෙක ගැටෙන්න් ඩෝන් දැන් ඇහැ එක දැනකයි රූපය තවතනක තිබුණුත් එතන ස්පාර්සයයක් සිදධවෙෙනි නෑ එනම් මෙන්න මේ ඇහයි රූපය එකටක් මො ගැහල ස්පර්සවීමට තමර චක්කපුංච පටිච්ච රපය චැකිව එතකොට මෙන්න මේ ඇහැයි රූපය එකට එකක් ඔන්න ගැහල ඉස්පර්ස වෙනකොට අන්න එතතිය එනම් ඔොයි රූප ද බාංචස්කන්දය රූප වේදන සංඥාංකාර විං්ාකන අවස්ථා පහෙන් රූප කියන අවස්ථාවට යතින චෛතසිකය තමයි ස්පර්ස චෛත සිකි අන්න එතන ස්පර්සේති. ස් පාර්ය හතු කරගෙන තබට රප දෙක එකටි එකක් ස්පාර්සුුණ ඒ හේතු කරගන තමයි ් වේදනාව හටක එහි පාලයක් හෙටි තමයි සං්ඥාව හටකන් ඒ ඒ දත්වයන්ගේ එකතුක් හෙටි තමයි සංකාර හටගන්න ඒ සංකාරයයේ ප්‍රති බලයක් හැටි තමයි විං්ා හටක එහෙනම් ඔොත්තනදී ඉස්පාර්සවෙන මොක්කද යම්ගකිසි දධාතුක් ස්පාර්සවෙන් රූපය කියල ද ඉස්පර්සයන මොකක්ද ඔන්න ගැඹුරු දැනගන්න නොන් තෙනම් දැන් අප ඉස්සරහ තියෙන යකි මේසය දැම් මේ ඇහේ ස්පර්සුනේ මේසේද සම්මුති වසයෙන් නාම නාම විවාහාරයක් තියනව මේසේ කියලා දැමන් මේසේ දැක්ක් කියෙනෙක ඉතේරුම මේසේ ඇවිල්ලා ඇහේ ගැටුන කෙනක නෑ නමුත් මේසේ දැකිනො අපි දැ එහම් මේසේ යනුවෙන් දකිින්ට මොකද න්න දැකගන්නඩ ඕන දගත් දෙයක් එනම් මේ සයනුවෙන් දකිින්ට මොකක්ද නැතම් මේයනු ස්පර්සයයට මොකක් යමි ාතුක් එමි මේසේ ස්පර්සයනවා නවේ එන යමිසි ධාතු ස්භාවයක් තමයි ඉස්පර්සවින් එන එඇහැට ඉස්පර්නි මොකක්ද කියෙල බැලවො න්න පේනවා ඇහැට ඉස්පර්සවිනි ආලෝකී ආලෝකය එන ඇහැට ගෝජරනි මොකක්ද වාර්ණ රූප ඇ ගෝත්‍රවෙන වර්න්න රූප 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 කියලත් කියනවා එනම් ඇහැ ස්පර්සෙන මේ ධතුුව කොමදැි තේරු ගන්න දැ වර්ණය හැදිලදන්නේ කුමකින්ද වර්ණය හැදිදි ආලෝකින් එනම් වර්ණය හැදන්න ආලෝකෙන් එන ආලෝකය හැදින්න මොකින්ද ආලෝකය හැදන්නේ ේජෝධාතුයි එන තේජෝධාතුුවෙන් ආලෝකය හැදනෙන ආලෝකෙන් වන්න හැදනෙනව වර්ණයෙන් වන්න රූප හදන වන රූප ඉස්පර්ස වෙන්. එන වාර්ණරූපවාසයෙන් අවසානයේ ඉස්පර්සයලාතින ආලෝකයයි ආලෝක වසියෙන් ඉස්පර්ස තියෙන් එරම් තේජෝධාතුවයි එ ඇහැට ගෝචරවෙන්නේ තජෝධාතු ආලෝකධාතුව එනම් එහැට ඔන්න සේජෝාතු ඉස්පර්ස වෙන. තමයි රූපය දැනගත්තා කියන චක්ව ඥානය පහලවේ එනිසා තමයි දැන් ආලෝකෙ නැති දැන අපට රූප පේෙන් නැති ගන අන්දකාරයක බැහැග නඉන්නකොට අපට රූප පේන්නේ නෑ මහා ගණ කළුවරක කොච්ච රූපති වනත් අපට පේන කිසිීම රූපයකයියේ රූපය පේන්න නම් ඇහැති යන් දෝන රූපය ඇතියෙන් දෝනඒවගේ මාලෝක ඇතියෙන් දෝන ආලෝකෙ ද මාධ්‍යවෙන්නේෙනම් එ අපිට පේනේ ආලෝක රූප ආලෝකෙන්දාය රූප සටහන් සකසයන්න එනක් හැට ගෝජරවෙන ආලෝක ඇන ත තේජෝධාතුවයි ආලෝක නිර්මාණ වනි තේජෝධාතුවෙන් එනම් ඇහැට ස්පර්ස වනි තේජෝදාාතුව ඉළට කනට කනට අපි කණට ඉස්පර්සයනි කුමක්ද සද්ද සද්දය කියල කියන්න මොකක්ද සද්දය කියලා කියන්නේ යම් ආකාරකමි වාායු ධහරාවන්ගේ කම්පාව වාය වායුව කම්පා වුුණ හම එතන හට ගන්න කම්පන තරංග තමයි අපේ කනට ඇවිල්ලා ඉස්පර්සවෙන්න ගන්න කනුංකී එතකට මකට වෙන්නේ අන්නර කම්පනය වන වායු තරංග තමයි ඇවිල්ලා කනේ ඉස්පර්සවින් එතකොට ඒ අනුසාරයෙන් තමයි කන සද්‍යය දැනගන්න හෙනම් කනට ස්පර්සවෙනි මො දහතුද බැලුවොත් වායෝ දහත් වූ. කනට අන්න වායෝධාතුූ ස්පර්ස වෙනවා එනම් වායෝධාතුූ ඇසරෙන් තමයි සත්ද දැනගන්න. ඊළඟට නාශේර්ත නාසේ හැදිල තියෙන්නේ කුම ධතුවූ ඉස්පර්ස කරන්නද කියල බැලුවොත් නාසයට ගෝචර වෙන්නේ මොනධාතුවද. නාසයට ගෝචර වෙන්නේ නාසයට ගෝචරණෙ ගන්ධදය ගන්දය පවතින කුමක් තුළද ගන්ධය පවතින ආවකාශය තුළ වකාශයේ ැන්තුට ගැන්ට හිතන පුළුවන් ගන්ධදය සුළ ෙති තියෙනක නෑ සුළගෙන් කරන්නේ අවකාශයේ බෞතින ගන්ධය ඒ ඇැන්වලට රැගෙන යන්නේ සුළග ගයන්නේ ප්‍රවාහක එක් විතර ගන්දය බෞතින අවකාශය තුළු ගන්දය අවකාශය පැතිරෙන් එනම් ගන්දය ඇතුළත්වෙන් අවකාශ ධාතුවට එනම් නාසයෙන් දැනගයන්නන්නේ ගන්දය කියන්නේ නාසට ගෝචරයි අවකා ධාතුුව ආකාශධාතුූ ඉල දිව එනං නාසට ඉස්පර්ස වෙන්නේ ආකාශධාතුූ එනම් ඉලට දිව දිවට ස්පර්සෙන මොනදාාතුවද දිවට ස්පර්ස වෙන්නේ මොකක්ද අරමුණක් වසිය රස පවතින්නේ කුමත් තුළද රස පවතින්නේ ආපෝධාතුූ තුළ රස පවතින්නේ අම්කිසි ආකාරයක ආපෝධාතුූ තුළ ගැබ්බෙලා තියෙන් ඒයි දිවේ කෙලතින් කෙලතියන්නේ ඒ ගන්න ආහාරයේ රසධාතුූ මතුකරග්ඩ වියලි ස්වබ්භාවෙන් තැබිස්කට්ට එකක් වගේ වියල ස්වභාවෙන් ආහාරයක් ලැබුණොත් ඒ බිස්කට්ට එකේ තියන රස දැනක්ඩෑ සිතට දිවහරහා. එනගේ රසංකුර මතට රස පතිතවෙන්න කුමක් මතිින්ද ආපෝධාතු මතිින් එහෙනම් ම කත කර්ඩ ඕන අන්නර ගත් ආහාරය කෙලවට මිස්්්‍රනී වෙන් දෝන එකයි හපලා කෙලකුඩක් කරගන්න. කොට තමයි දිවටඒ රසේ දැනගන්න පුළුවන් හෙනම් දිව දැනගන්නේ රසයයි හම් දිවට ගෝසර වෙන පුධාතුවයි. ඊළඟට යකායට ඉස්පර්සයෙන මොන ආරම්මනේද පොට්ටබේොට්බේ කියන කේ තද පොට්ටාබේ කියනම් කිසි අපි එකට ඉස්පර්සය කිය න පොට්ටාබේටත් ස්පාර්යෙන් ඔක්කොට ස්පර්ස මයි පොද කියන් පොට්ටබේ ගැන තදගාතිය ඒනම් බොට්ට්බේ කියන එක සකස්සෙලාදින මොනධාතුෙන්ද පටවිධාතුවෙන් එනම් කයියට දැනගන්න හළුවන් එනි මොනධාතුවද පටවිධාතුවයි එන අන්නයියට පටවිධාතුව ගෝචර වෙනවා එනම් කයට මේ ඕනෑම් පටවිධාතුක් ෂස්පර්ස කිරීම හැකියවතියෙන්. එනම් දැම්බිඳ පංචත්දවාර මගින් ඇහ තේ ජොධාතුවත් කණින් වයෝධාතු නාශසිෙන් ආකාශධාතුවත් දදිවවෙෙන් ආෝධාතුව කයිෙන් පටවිධාතුවත් කියන ධාතු පහා ස්පර්සයනවා පංචත්දවාරයට බාහිෙන ධාතු පාහක් ස්පර්සලන. එදකට මනසට ස්පර්ස වෙන මොනධාතුවති කෙ බැලුවොත් න්න මනසට ස්පර්ස වෙන්නේ මනංජ පටි දම්මේෂ උපජති මනවිඥාන හෙන දම්ම කියන කොට්ට සකක්සලතින කුම දාතුව ත්ජා මන විං්්‍යාන ධාතු. විඤ්ඥානධාතු. එනම් මනසට ට්ටනේවෙේ මොනදාතුවද විඤ්ඥාන ධාතු ස් පර්සයන ඤ්ඥානධාතුවර ඒ නං ඔය වෙදි හට ඇහැකන නාසේ දවසරරිනය මනුසුකිල හයක් හැතිලතිෙන්නේ ආපවායෝ ආකාශ ඊළඟට ආපො සමයින තේජෝ වායෝ ආකාශඉරට ආපෝ පටව සහ විඤ්ඥාන කෙන ධාතුහය දැනගන්න එනම් මෙන්න මේ ධාතු හයයි ඉස්පර්ශවෙන්නේ එමටතු වෙන කිසි දැන්නවි. එනම් සිතට ඉස්පර්ශ වෙන්නේ මෙන්න මේ හයයි. එතකොට දැන් කෙනෙට තවත් ප්‍රශ්ටයක් හටගන්නවා. එනම් මේ ඉස්පර්සය කියනෙ එක ඇහේ හටගන්නකද. කනේ හටගන්නකද, නාසේ හට ගන්නකක්ද කියලා නෑ. හොඳට දෝරගණ්ඩෝනෝක. ඉස්පර්සය කියන එක ඇහේ කනේ නාසේ තිවසරිර කියෙන මෙන මේ බාහිරවසෙන් පේන්ට තියන ඕලාරික. ඉද්‍රී ස්පර්ස වෙන නිමීමේක. මේ ඕලාරක ඉන්දිය සකස් වෙලා තියෙන්නේ අදාලා දක්්තේ ගණ්ඩ විතරයි. යම්කිසි ආකාරයකින් ඌප ආලෝකමය කිරණ වසයන්නේ. සද්්‍යත් කිරණ වසයෙන්නේ. අනිත්දේවල් යම් යම් ආකාරෙන් කිරණ වශයෙන් තරංග වශයෙන් තම අනික්දේවලලත් යම්කිසි ආකාරයක ධාතු ගමන් කරන්නේ ධාතු ප්‍රධාන වශයෙන් නම් ඇහැයි. කියනන එ දුරස්ට මාධ්‍ය දෙකමකිරණ සහ අරංග ඉලට ගන්ධයක් ඒ වගේ අම්කිසි ආකාරයකින් කිරනම ස්වභාවයක් රසයත් ඒ වගේමයි රසයකිරන මේ කියන්නට බැහැ එකර ආපෝධාතුය තැම්පත් වෙලා තියෙන ආපෝධාතුේ දිය වෙලා තියෙනක පට පොට්ට බේ කියන එක නම් ඇවිල්ලා කරණයක් හෝ තරගන එකද යම්කි ආකාරය ස්පාර් තම එක ස්පර්ස ක කියමගෙන පොට්ටබ් කියන්නේ එකට එක ගැටන්ට. දගතිී ගැටෙන් ඕන කයත්තක්ක ස්පර්සිය ලබඩනා නිකන් සසිවුම් ඉස්පාර්සියන් දැනී නිත්නෑ දැන් අපේ කයට සහලට සවුම් ස්පර්සියන් නොසුළග විදාකර පංචි සත්තු දැන්න නත් ටික කැන තද රතිී යුක්තෝ ගැටෙන් දෝ නදකරතමයි කයිඩ දැනගන්න පුළුවන්කම ලැබින් දැන් අ නිදදාාගෙනෙයට හෙමින් තටු දෑමට වැඩන්නේ හයෙන් තටතුුදාාන්න ොරම හරි ඉගන්න විීය කාවයානය හටගන්නනම් ටිකක් සැරට තදට වැද වදින් දඕන දැන දෝ න කරතන කාවිානය හටකත් අනිත් ඒවට යද එහෙම අදාළවෙනි නෑ විශේසිෙන් ඇහැටයි කනටයි නම් තරග සහකිරනසාකකාරංග කියරනස්භාවයන් ඉතින් එවිදියට ඒක ධාතු ගමන්ගන ආකාරතියෙන් ධතු බෞති ආකාරතියන් ඒ ධාතු බෞතින ආකාරයට අනුව තමයි ලෝකතින ආරම්මන් හැඩ ගැහිලති. එදට පිගතුන එහෙනම් මේ ඇහෙන් කණින් නාසයෙන් දිවෙන් සරරිියනය මනසින් මොකද කරන්න මේ හයෙන් කරන්නේ මෙන්න මේ අදාළ දත්තය සිතකරා රැගින යන දොර විවර කරගන්නේ එක ඇහැටනකිරෙන ඇහන් ගමන් කරන්නේ කොහිටදනවා චක්කු ප්‍රසාදී කියලා කොටසක් සිත කියලා කියන්නේ අප ද සිසර් කියල සංවේදක කොටස් හයක එක තුූකට සිත කිය සිතේ පවතිනවා සංවේදක කොටස් හයා ක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය ගාන ප්‍රසාදය ජිවහා ප්‍රසාදය කාය්‍රසාදය පනුප්‍රසාදය කිය නෑ වස්තුරූපය වස්තුරූපය කියල ගන්නේ මනෝ ප්‍රසාදය කියල කියන එකම තමා එනන් චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය ගාන ප්‍රසාදයේ ජිවහා ප්‍රසාධය කාය්‍රසාය වස්තුරූපයගේ නාකාර හයකට හිතේ සංවේදක පිහිටල තියෙන මේ හය පොදු එකතුව තමයි සිතකය න අවසාන් එතකොට මොකද වෙන්නේ මෙන්න මේ අරමුණු දැනගැනීමේ ගති ලක්ෂණ අරමුණු දැනගැනීමේ සංවේදක හය සිතටයි ක්‍රියාත්මක වෙන්නේ සිත තුළයි ක්‍රියාත්මක වෙන්නේ. අර බාහිර ඉන්දයන්ගේෙන් මොකක්ද කරන්නේ ඒ ස සංවේදකයට අවශ්‍ය කරන දත්තේ රැගෙන රැගෙනනෙ. ඇහෙෙන් කරන්නන්නේ මොකක්ද ආලෝක කියරණේ රැගෙනෙනෙ ඇතුළට. ඇතු ඇහෙන් රූප අන්දුරු ගන්නේ නෑ. ඇහැට කරන්න පුළුවන් දේතමයි. අර වන්න රූපය කියරන සටහන අර ප්‍රසාධ රූපේ දක්වා රැගෙනඉන්න ක්‍රියාවලි එහනම් වර්ණ රූපේ සටහන ගන්නයහන් ඒගන්න සටහන මොකද වෙන්නේ ස්ථාව පද්ධති ඔස්සේ ස්නාාව තන්තු ඔස්සේ අන්නර ඕක ගැම්ඹුරට කියන්්ඩෝන දැම් ම ඉස්්‍රහට පරමාතු ධර්ම ඉග්‍රහ කරති කියන්න ගැ ස්නායි ෝර්සය මොකද වෙන්නේ දසක පරමාණුවක් දක්වා බැහැගැන්න දසක පරමාණුල පවතින අන්නර ඊට අදාළ දැන්ගත්තොත් එම හෙහි තියෙනවා ඇහැට අදාලෝ පිහිටල තියෙනවා චක්කු දසක කියල පරමාණු. මෙන්න මේ පරමාණු ඇතුළි පිහිටල තියෙනවා චක්කු ප්‍රසාදය, ප්‍රසාද රූපය. මෙන්න මෙතෙන්දෙනකම් අරන් එනවා අර ඉස්නායු තන්තු ඔස්සේ. අර ඇහැට ආපු ආලෝක සටහන. අර හිස්නාව තන්තු ඔස්සේ චක්කු ප්‍රසාද පුහූපේ දක්වා අර්ගෙනය නවාඒ චක්කු ප්‍රසාේ කොහස පිල තියනෙ හවොත් චක්කු ප්‍රසාදය පෙහි තියනෙන ඇහැ සකස් වෙලා තියෙන දසක පරමානුව තුළ ඇතු සිත ගැන වෙන කොහෙවත් යෙන ගන්නේෙවයි සිත ගන එක පිහිල තියෙන දසක පරමාණුව ඇතුලි එහනම් දස පරමාණලින්තෑම ඔක්කොම හැදිල තිී ඇ හැදිල තියෙන චක්කු දසක පරමාණු වලින් කන හැදිල තින සෝත දසක පරමාණු වලින් නාසි හැදිල තින ගානදසක පරමාණුවලින් දිව හැදිලතිනෙ ජීවහාදසක පරමාණුවලින් අයිහැදිල තියෙන්නේ කායදසක පරමාණුවලින් මන සහදිලතින වස්තුරූතු හම සියල්ල මේ පරමානුක ස්වභභාවයන්ගෙන් සකස්සලාතිීන් ඒනම් ස්විත යනු ඒ ඒ පරමානුවය පිහිටලා තියෙන විං්ඥා රූපය නොහොත් ප්‍රසාධ රූපේ චක්කු සෝත ගාන ජියුහාගන පහේ තියෙනවා ප්‍රසාද රූප පහක් ඉලකට මනෝ රූපය පිහිළලා තියෙන එ මෙම ම් නු වස්තු රූපය පහිල තියෙන්නේ වස්තු දසකගන පරමානු තුළ ඒවා අන්නට දසක පරමාණු පහද එක්කම සම්බන්ධලලා තින අනුබද්ධක වසයෙන් ඒකයි චිතවි පහලවි අනුබද්ධ කාධාර්ග චිත්තව විතිකය ල යනේ අ හැම ප්‍රසාධ රූපයක් සම්බන්ධ න තාර හැම ප්‍රසා. අර හැම අ හැම චක්කු දසක සෝත දස දාාන දස ජහා කියන කාය දසක කියන මේ සෑම දසක ප්‍රමාණු අක් එක්ටම මනෝ ප්‍රසාදය නොහොත් වස්තුරූපය සහිත වස්තු දසක පරමාණු හිලතිී එ හැම එකක් එක්කම එකට එකක් බද්ධ වෙලා තිීන් බෙන්න්න මෙහෙමයි පොකතතා ගැරට ග්‍රහරන්න ස්තර එකට බං තුරී හෙනම් සිත කියලා කියන්නේ අන්නර ප්‍රසාධ රූපය ප්‍රසාාධ රූප හයමක තුුවට තමයි සිත කියල පොදාපි කියන්න. එනම් අරමුණක් දැමගන්නොට මොකර වෙන්නේ මෙන්න මේ බාහිර ඉන්ද්‍රයාන්ගෙන් අදාල නිමිත්තගන්නවා සටහන ඇහැන් ගන්න වන්න සටහ කනෙ ගන්නවා සද්ද සටහන නාසිෙන් ගන්ද සටහන දිවවෙෙන් රස්සටහ රෙන් ස්පර සටහ පොට්ටබ සටහ මනසි න්න දම්ම සටහන ඉරස ඒ සකහන තමයි රැගෙනයන්නේ අර තන්තු ඔස්සේ එනැත්තන් අර සංනිවධන ජාලය ඔස්සේ රැගෙනයනවා අර්සිත කර ප්‍රසාදුරූප කරා බාහිර පංචර්ධාරණ ප්‍රසාධරූප පහයි මනොදවාරය නම් වස්තුරූපයයක් ඔන්න එක දවාර ඔය රූප කරා රැගෙන යන. අරන් ගිහමුකදඉන්නේ අන්නේ ප්‍රසාදුරූපයෙන් හෙමතන්ගේ වස්තුරූපයෙන් තමයි දැනගන්න අරමුණ ඉරහ ැගත්තල විතරක් මද. අදවාරයෙන් කරන්න පුලන් එකමදේ දැනගන්නික විතරයි රූපයත් දැනගටන්න රූප ොකක්ද කියලා මිනිහි කර ගන්න බෑ ඒට කරන්න මො කුමකින් දන්න වස්තු රූපය එකෙන මනෝද්ධවාරය දැන් ඇහෙ දකින රූපේ මොන රූපයම දැ මේ කාගේ රූපේද යනාද වසින් අතීතර නාම රූපත්යක සසන්ධනය කරමින් නාම ගෝත්‍රත්යක සසන්ධනය කරමින් සිත විසින් සංජානනි කර ගන්න හඳුනගන්න සිත වින් හඳුරගන්න කොහොමද නොදවාරයෙන් මිහි කරල බල මිනිෙහි කිරීමේ මනසි කාරයෙන් එනම් හිතල බලන්නේ මනසි හිතන එක කරන්නේ මනසින් හිතන එක කරන්නේ මනසින් එනම් පංචාත්වාරයගෙන් එන හැම ස්පර්සයක්ම පංචාධාරයගෙන් හිතර නෙවෙයි පචාරහ මනොදවාරයගෙන් හයාම හැම අරමුණක්ම හැම දත්වයක්ම මනසින් දලා මිහි කරල බල මනසි මෙිනිහි කරල බල තමයි තේරුම් ගන්න මේේ හවල් දත්වය ලැබුණ සා හැම පංචධාර චිත්ත විචි යක්ක් සමගම මනොදර චිත්තවිදිි හටගන්නව තුනක් ෂ ඉට වැඩි වසී එනම් ඔන්න එනුසාරරිමන් කෙටි විද්‍රහයක් කළේ අනංගට අප ට වඩා රූප නනාම්මරූප ඉග්‍රහ කිරීමේදී තව ගැම්පරට වි්‍රහ කරකම් එදට පංහතුනේ හෙනම් මෙන්න මේ ආකාරයට ස්පර්සය ලබන්න එන රහතන් වහන්සේ කියන ස්වභාවේ තුළ අතැන්ත හතන්හසකෙන් උත්තම තත්ත්වය තුළදත් ඔය කියනට කෝ විධරම සිද්ධුවේ ඕක වෙන සක්නේ වෙනස තියනෙ කොතන ද අන්න රගුණ දැනගන්න තැන ෛතශික අප ච අ සකිැ මොනද පස්ස වේදනා සංඥා සංකාරක මෙන්න මේ චෛතිසික අතරට යෙදෙන්නේ නැහැ රාගදේ සහෝ චෛතිසික එකගනනි සිතක් ගොඩනගැන සබ් චිත්ත සාධාන්න චෛතිසිකට එක්ක ලෝභ දේශ දැන් පනස් දෙකක් කියන විදහා වෙනවා එකෝ ඒ චාතිසික පනස්සේක කර කොහවත්නෑ රාග ජයිසික කියලග එන රාග ජයසක කියන මොකාක්ට පොදුව මේ ලෝබස අලෝපකය චාජසික දෙකම කියෙනනවා ඇයිහෙම කිව්වේ ලෝබ සිතින් කරන්නේ තාශවාදේස්යන එක අලෝප සිතින් කරන්නේ තාශවාදේස්වුවයනික ලෝබ සිතින් ආසා දිහවවාම ැගෙනක පව් කියල අලෝබ සිතින් අස්සාදෙහවා අපි කරකි නො පිින් කියල් එකන සුද්ද සිංහලයකොත් ඔය සිද්ධකෙන්ම කරන්නේ බ සිතිිරන්නේ රක්කවිදියට ආවාදය ලබනක. අලෝබ සිතින් කරන්නේ හොඳ විදිට ආසාදය ලබන. පොදුව ගත්හාමේ සිද්ධකම කර ලදින ශවාද විදිණක ස්ලබන එක පොයන එක එනිසාම සිද්ධකටම පොද විවහාරයව රාග සිත්්චියය. එ ඔබද්දැනගැන්න න රාග සිතක වහම ලෝබසාහ අලෝප කියන වභාව දෙකින් යුක්ත බව එන එමතුව රාග චෛතිසික කිය ාතියන්නන්නේ කියයන ලෝප චතිසික ලෝප චතිසික කියල එකක. රග චාතිසික කිය කියන මේ දෙකට පොදුවේ එන ක දැනගන්න ෝඩන රාග චෛතසික කියන්නේ ලෝබසසා ආලෝභ කියන චෛතිසිකට පොදුනම් ඉ රාග සිත කියල කියන්නේ ලෝබ සහ ආලෝභ කියන සිද්දකට පොදුනම්. එනම් පංගතුන සිතාක් ගොඩනැගැෙනකොට. අන්නට සිත ගොඩනගෙන චෛතිසික අතරට ලෝබ අලෝභ කියෙන චෛතිසික දෝ චෛතසික මොහ චෛතිසික යනති වසෙන් තින කුස ලකුසල වසයෙන් පනවන්න පුොළුවන්. එඒත් චෛතසික යෙදුනොත් තමයි අන්නේඒ සිත කුසලෝ අකුෂල සිතක් වෙන්. ඒනම් එතකොට තමයි අරමුණ විකෘති වෙලා දැනන්න පටක්. මොකද රාගෙන් දැනගත්තොත් අන්න සුභයෙන් රුි පේදගන්න දේෙන් දැනගත්වොත් ඒක දුක් වසෙන් එක දෝමනස්සේ ඇති කරන්න වූ පටික නිමිත්තට හේතු කන අරමුණක් වසින් දැනකරන්නු. මෝහන් දැනගත්තොත් ඒ සිත මුලාවට පත් කරන අසානට පත් කරන්නව එම දදුක්කමසකේ රට වි්‍යා ප කරන්න හෙ මහෙට පත් කරන්න මුලාාවට පත් කරන්න වරුුණක්සි දනක මොකම තවත් ර්ධය කරන්න පක්ස දනකරන්න මේ විදියට ගත්තහම ඔන්න ඔය විඤ්ඥාන සකසෙන මොහතේදී ඊට අනුකූලෝ එදිෙන චාතිසිකනොතම විං්ඥානය කෙබද වි්ඥානයඇති කලෙික තියරනීම හෙනම් චෛතිසික දැරහතන් වහන්සේට එෙන යි ටක දින සිද එෙන උන්ස නැතමකර උන්හසේට අර සබජිත්ත සාධාන ෛතිසික සමග මුණ දැනගැනීමට අවස කරන අවස්ථාව කොටනගෙන සීතට රාග දේ හය අති වසන්ගේ අකුසල ජයිසක කිසික් ේදෙන්නේී නැත කසල කකල අදති වසන් ද ලත්තින කිසම චතිකයක් ඒදන නෑ උන්හසට අසාධාන චිකේදෙනවා සෝබන අසාධාන චසිිකාති ඒ අපේ මෙගේ චසිකේදෙනවා ඒවා ගැන ස්්‍රරහට වික්‍රහ කරන්න ඒවා වෙනම් පැත්තා අවිිධරම එතකොට අන්න එහෙනම් ස්පර්සේ කිව පමණින් සම්පස්සයකල් හිතන්නने එපා දැන් ත ස්පර්සය කිවේ අන්නර් ධාතු ස්වභාවයන් ඒ ඒ ඉන්ද්‍රියන් තුुළින් ඒ ප්‍රසාද රූපය අ සවස්තු රූපයට ගෝච්රවීම එක තමයි ස්පර්සක රහත ස සිද්ව රාථානාස සිදනෙන් ම්පස්සය ඒකිවේ අරාගයෙන් දේශයෙන් මෝහෙන් අරමුණක් ස්පර්ස වෙන්නඒ ඔ එම දාතු ස්වභාවයක්ත් ්‍රහතන් වහසයට රාගෙන් දේසින් මොහි යුක්තු ස්පර්ස වෙන්න එඒ සමකක්ද වෙන්නේ. ඒ ධාතූන්ගේ යථ අස්භාවය දැනගන්නාව නුවනකින් යුක්තවාසය කරන අොහෙවත් යථහා බූත ඥාන්දසන යුක්තවාසිකර සිද්ධනේ මේකයි කියලා යථහාතයටනකුලු ලකිනව විසක් සිද්ධ වනදේ අනිකක් වසයෙන් තේරුම්ගන්න එකවේ අසභ රූපයක් දැක්කම් උන්හසටක සුබයි කියල පින්න. අනිච්ච රූපය නිච්‍ය වසයෙන් පේන්නේ දුක රූපය අ සුක වසෙන් පේන අනත රපය අත්වවාසෙන් පේසු රූපය සවාසෙන් පේෙන්නෑ උහසට සියල රූප පේන අනනි චුදුකා අත වසෙන්මයි අසුභ වසෙන්මයි දැ කොරන්න වැඩ ති බව හැබැව කරන්න වැ නෑ කියලේ අතහර්ය විකෘතියල පේන්නේ රාථනස කොරන්න යන්න දැන් ජාති අවසන් කළික්ෂල්ල කරලා අවසන් කරලා කළ යුතු සල්ල කලා අවසංගුණ යි යතහර්ය දැක්ක නිසා ජතාාර්ථය කු माක් කියල් අනිච්ා දුක් යනට ඇසු යි දැන්ගෙකට යත් හාත දැකල කළයුතු සියල්ල ක අවසගුට හම උන්හසයට යථති හාරානිිකක්වේනවල් න එන උන්නාසේට පේී සියල්ල අනිචා වසිෙන් දුක් වසිය අනත් වසය අසුපසීම ත හැම් මොහොතක අර පලසමපත්ති සමඳන තමයි ආවර්ජනය කරන පලිචිත්තේ එතකොට එහෙනම් පංගතන ඔන්න ඉස්පර් සියසා සම්පස්සේ එනම් මේ වි ස්පර්සකායන් හයක්තියන එනම් මෙන්න මේ ස්පර්සසියට මොලාව වෙනවාසිත මුලා ේනි මොක් නිසා ීතය විජ්‍යා ෂ්නා පවතිින තුරු. එනම් බලන්න මොනතරම් මයායවද මේ තියන් ධාතුහයක්න මේ ගැටින් මේ ධදුහය ගන්න හරයක් තියනවාද තේජෝ මම කියලා මගේ කියලා ගණඩ හරත් තියෙනවත් බාහිරවන ත්‍ර්‍යන්තුරන් තේජු ධාතු ගැන තේයෝ දාතුමයි. ආලෝකය මොකක්ද මම කියල ගණඩ හරයක්තිී වර්ණයන්හි ආලෝකයන්හි ඒෙ ාතුව නි්පාන්න වෙච්ච රපයන්හි ොක්ද ම කියලගන්න හර ඇත්තිේ දැන් අපි අල්ලක නන්නේ අර රූපය කියල ගදත්තාහම හැට පේන සභහිරිතරන්නේෙේ හි අනිට්ටිකත්ක්කන අල්ලග නන්නන්නේ ඒ රූපය සදධ ගන්ේ රස ස්පාර්සිකන ක්කොටිකම අල්ලගන්න මම එනව ධාතුටි ගන්න කොට්ට අල්ලක නිනිබාධාගරීම තේජුධාතුවයි වායෝධාතුවායි ආකාශ ධාතුවයි අපෝධාතුවායි විධාතුයි විං්‍යා ධාතුුවයට ධාටු හයක් මම කියල මගේ කියලා තද කරලා අල්ලන් ඉන්නවා හිතින් අවි්‍යාන් තුෘස්නාම අවිද්‍යාමීන් වටිනාකමන් කියල වැරදි නිකමන එකට පත් කර තෘශ්ලාය කරල ගත්ත හිත දැන් ධාතුකොට අබලාගෙනන්න ම කියල මගේ කිය. තැම් බලා නීට වඩාද ඇත්වෙන අදි කරෙතෙන. එහනම් මේ මුලු ලෝකයම කියන්න මායාවක් මේ විශ්ෂයෙන් මායාවක් මේගතිහුත්තක් නෑයි යෝධාතු ම කියලා මගේ කියල පන්වන දැනත් තියෙනවල් තේජෝධතු යනු තේජෝධාතු අයි තේජෝධතු සත්ව පුද්ගල ප්‍රාච ආත්මක කියෙන දෘෂ්ටව සත්්‍ය පුද්ගල ප්‍රපාච ආත්ම කියන කිසිදු ආකාරයක පැවත්මක් ඇැති යමත් නොවී තේජෝධාතුව යනු හොදෙක්ම සවභභාවයක් පමණ යධර්මයක් පමණ ඇත් හේතු පලවසය නිෂ්පාන නිස්ප වෙච්ච ධර්මයයක් පමණ හේතු බල වසේ හටක ධර්මය ඒන ාහහිර වුනා බ්‍යන්තර වුණත් තේජෝධතාවට මම කියන්න බෑ මගේ කියන්න බෑ තේජෝදාාත්ව කියැන තේජෝධාත්තු එකට වෙන විවාහාරයක් ඇත්තෙත් නෑ ඊළඟට වායෝධාතුවක වායෝධාතුක කියැන න මේ විසිරෙන සභවිද තේජෝදාාතුක කියෙන යම දක්ශන සභාවය අර එක උනුසවවාගන්නන්නේත්තේ දශවන සභාවය තුළම පවතින අනු ලක්ෂණයක් වසේ ඇන් තේජෝදාාතුව කියැනමක් මේ දශවන සභායි වර්ණය තුළ ආලෝකය තුළ තියන තාපය එ තාපයනුහි අතිනු පලයක් දැන් තෙජස කිව් හම කෙලිම් අපි ගන්නම තාපය කියල් නෑ තේජස කියැන තාපයට නෙවී තේජස කිව්හම ආලෝකය ආලෝකයත් එක්ක බැඳිච්ච කාරණාවත් තාපය කියෙන් එදක එකට පවති ආලෝකයේ තියන් දැන අඩුවඩි වසයෙන් තාපය තියෙනෝ දැනින් හෝ නොදන මට්ටමින් පවැඩිපුර දයනකොට දරම අපිට මේ ගින්දර වසින් ඔය සුරයයාෝක වසින් පේටක නතු සියුම් ලෝක තිය ැනත් සසිියම් තාපයක් තිීන හැට පෙවන්න න හන්ද න වි තාප ඒකර අපට අර දැනන දාහයක් ඇතින කායිකවසෙන් දාහයක් ඇති කරන මටමේ තාපයක් නො නිසා අපේකට තාපයක් කියන්නේ ආලෝකයේ පෞතින තැන තාපය තියෙනු එයාලෝක ඒවෙල තජ තේජෝදාති සවභාව ුන හර ලාප කර රන ලයිටක පත්තු කරන දබ ාපන නැද එහ තේජෝදාතුෝ කියලා ග අන්නේ වර්ණ මේය ස්වභ වෙනැත්තා ආලෝකමය ආලෝකමය ස්වභාවය එහි අතුරු අන්සයක් වසයෙන් තාපය පවතින් නැතුව ඇහැට තාපේද ඉන්න තාපේ දැනින් ක් එ ඇහැට කෝජතරයෙන්නේ තේජෝධාතුවන ඒගැන්නේ තේජෝධාතු යන ආලෝකය තාපය යනු එහි අතුරු පලය. ඊළඟට දැම්බලන්ට එහිනම් අභ්‍යන්තර වශයෙන් නමුත් බාහිරවශයෙන්න මුත් තේජෝධාතුව කියලා පනවන්ඩ මගේ කියලා පනවන්න ම කියලා පනන්න්න තජෝතාාතුවක්ක අපට ොග හෙටි නෑ තජෝදාතුට අයිතිකාරයෙක් නෑ සේජෝධාතුුව ගැනීම ලෝකයේ හේතුවල ධර්මයක් තේජෝදාතුට කහෝ දා අයිතිකාරෙප පන්නඩ ආලෝක කියනකට හෝඩ අයිතිකාරප් පනවන් වර්ණ ගෙනකට පොහොමට අයිති කාරප පණවන් එහම පනුවන්න පැහෙන මගේ වරන්න මගේ යාලෝකයේ මගේ සජෝදාාතු කියඩිගන්නේ ඇතිෙද නනිකර මුලාවා එනම් බාහිරවසයෙන් නමුත් අභ්‍යන්තර වශයෙන් නමුත් මම කියලා මගේ කියලා පණවන තේජෝදාාතුක් ෙන නෑ. ඉළට බාහිරවසය නමුත් එ එම් ඉට වායෝධාතු ගැන වල විසිරෙන ගතිය සේජෝදාාතු ගෙනන් දිස්වන ගතිය වායෝධාතු ගැන විසිරෙන ගතිය විසිද යන ගතිය විහිදෙන ගතිය ඒනන්ගේ විසිරෙන ගතිය නමුත් විහිදන ගතිය නමු නමුත් වායෝධාතුවෙත් මම කියල මගේ කියල ගණ්ඩ පනවන්න සැනැත්වය නවද. අභ්‍යන්තර නමුත් බාහිර නමුත් වායෝධාතුව යනු වායෝධාතුුව මයිකට වෙන නමක් කියන බෑ. එනම් ඒ වායෝධාතුව තුළ මම කියල මගේ කියල පනවන්ඩ තැන හම්ුවෙන නෑ. එහෙනම් ඊලකට බලන අපි ආකාශධාතුව. ආකාශධාතුව කියලා කියන්නේෙත් ස්වභාවයක් මොකද ඊඩක් ගන්නාව ස්භාවේ ස්පේ ඉඩක් ගන්නා ස්වභාවේ අවකාසේ ඉඩක් ගන්නා ස්වභාවේ කුහර මේ ස්වභාව සරිරිත්ති නාකස ධතු මේ නාස්කුහර යනති යසින්කංකුහර දැන් මේ ඉඩක් ගන්නා ස්වභාවටත් මම කියල මගේ කියලා තෘෂ්ටාමෙන් ඇල්මක් ඇතුව ලතින් දම්බලන කෙනෙගේ මේ ඇසර නාශේ දවසරය වවස පිනවන ඇසර නාශේද වුසරයමන්ස පිහිට ලතින ආකාරය ගත්ත හම් දැබ මූනක් ගත්තොත්තහෙ මූුණ හැඩ සල නිර්මාණී වෙන්නේ ඇහැකන නාසය දිවසරි ඇහැකන නාසය මොකය පිට ල තියෙන ආකාරයන්න ඇහැයි කනයි නාසයයි මොකයයි දිව ගැන දවසේ එතකොට මේ අපි මේ මම මේ මගේ මූන මේ මගේ ස්ුරූපය කියල අපි අරගෙන තියෙන මොකක්ද දැ ඇහැකන නාසය මොකය කියන එක ඉන්ද්‍රියන්නේ ඒකට ඒ ඇවිල්ලා ඒකට අයිතිකාරය අයිතිකාරත්‍යය පනවන්ට බෑ කොහොමට දේවා පහම හේතු බලවස සකශිචි අරමුණ දනගන්නා ඉන්ද්‍රීිය. එනන් අර මොකත්තු මම කියලා අරන්තයනනි කල පොට බැලවොත්තු වනනි පෙනයි අර ඇ ඇැ පිහිටලා තියෙන කුහරමය ස්වභවි වෙනස ඉග ඇහේ ආකාශධාතය වෙනස කණේ ආකාශධාතිය වෙනස නාසේ ආකාශධාතිය වෙනස. ඉලන්න මොකේ ආකාශධාත වෙනසම කුහරමය ස්භවි වෙනස දැ නාසය කෙනෙක්ගේ ලොක්කුයි. අ ංකායි රජක් නරදින ංක නාසික තිස්ස කියගේ ක්කවෙට නාස ඇතිවිි තිස්ස රදර තමාරුන්ගේ නනාසේ ලොකු සමහරුන්ගේ නාසේ කූඩායි තමාරුන්ගේ කල් ලොකුයි සමාරුගය කුඩා යනද වසි කට ලොකයි කටකඩායනති ඇස් ලොකු ස්කුඩ න් ව මේ කුහර මේ වභාවයන්ගේ වෙනස තමයි මගේ රූපය වෙනස මෙ මගේ මූුණ ලස්සනයිති කියලහ එම් එතන තිීන අර ආකාශු ධාතු වෙනස කංවල කුහර මේ ස්වභාව වෙනසේච්ච නිසාතමයි ලොකුකාම් පොඩිකක් නාසේතතියනට කුහර මේ සවභහා වෙනසච්ච නිසාතමයි ලොකුනාසයන් කුඩානානසය නද වස එ වෙනස්කං ඇතිවුණ. එනම් එතකට මේ මම මගේ මූුණේ මේ මගේ මූන මේ මගේ මූුණ වෙනස ඔය මූනයි මේ මූුණ ගත්හ මේ මූුණ ලසන මුණන කැතය නද වස විග්‍රහවෙන්නයයි. අර ආකාශ ධාතු තියෙන වෙනස එන ආකාශ දාතුුවට ඇල්මෙන් බැදලතිී හි දන්න නැතුව. එ ආකාශ ධාතුව කියන එක. අභ්‍යන්තර වසින් ගත් බාහිර වයෙන් ගත්තත් ම කියල මගේ කියල පනොුවගන්න පුළුවන් අයිතිකරගන්න පුළුවන් ස්භාවය නෙවී ආකාශධාතුව කියන්නේ ධාතුවා ස්වභභාවයක්. හනඒට අයිතිකාරකමක් කියන්න බෑ ඉඩක් ගන්නව ස්වභාවේ. එන අභ්‍යන්තර නමුත් බාහිර නමුත් ඉඩක් ගන්නව ස්වභාවය ආකාශ ධාතුවයි. එන ඒට ගොහමද අයිතිකාරය අයිති්‍ය පනුව උරුමයක් පනුවන්න පනුවන්න බෑ. ඊළඟට, ලකට හම්බිෙන අපට ආපෝධාතු ආපෝධාතු කියන මොකක්ද මේ වැගිරෙන ගතිය වැගිරි යන ගති වැගිරෙන ගත්තිය බහුල නිසාපි ජලයට ආපෝධාතු කියන නමුත් ජලේතින ආපෝධාතු විතරන්න නිෙේ අනෙකුද්ධාතු අඩ අඩවැඩි වසින්තියනවා නමුත් ජලය ගත්හ වැඩිපුර පේනට වැැගින ග නිසා ජලට ආපෝධාතු කියලා කියෙන එක සාර්ථක කියවනක් නෙවේ දැවක්කොම රට ධතු ගෙන තවි ගහයක් කරත් අප ගැෙන කතා කරන දෙකකට කොඩක් කියන ගියොත් මේ ච්‍රචක්ක සූත්‍රයේ දේශනා කරන්න බැරිියෙන් එනම් ආපෝධාතුව කියලා කියන්න මේ වැගේරෙන ගතිය එනම් මේ අභ්‍යන්ත්‍රයේ නමුත් බාහිර නමුත් මේ අපපෝධාතුවට දිස්සන මේ සරි අභ්‍යන්තය ොයයිකව හැමදාතුවක් වගේම ආපෝධාතුවක් පමචින් අඩවැඩ වසේ ශරරි රාභ්‍යන්තරයේ පාසිනකංගුව මගේ ර පිටුුණට පසනවා මගින ලෝකෙ අපප දදත්ක එකතු ව හෙන අභ්‍යන්තරනට බාහරුුණත් ආපෝ කියලා කියන්නේ සවභාවයක් වැගිරෙන සවභාව ඒකට කහමද මම කියලා මගේ කියන් ලෝක වැගරෙන ස්වභාවයට අයිතිකාරකමක් කියන්න පුුවන් පුරුමයක් කියන්න පුළ අු බැහැ එ ඔක්කෝ මූලාක් ඉතරයි හොඳර දේරුුව මේ මුූලාවක්තනිට. නිර මුලාාවක් මෙතනද සිති සිත විසින් පත්තාගෙනන මුලාාවක් සිත මුූලාර පත්වෙලා කි හිතන්න හෙමිපා සිිත විසින් මේ මුලා බවත්තන් යන පැවැත්ම පිරිස ඊළඟට පෝටබ් දැන ගැන්න කුමතින්ද පටවිධාතුවෙන් පටවිධාතු ගනම ද ගතියට දැන ස්වභාවේ මෙ තද ගතිය මේකට එකක් ගැටින ස්වභාවේ ගැටිනවකහම තද ගතිීන් ගැටන ස්ොභාව එනම් ලෝකෙ තියන පටවිධාතු ගත්තහම ඕන තරම් පටිවිධාත් තියෙන. එම් බාහිරව වයනු ත්‍යන්තර වසිනු තම පටිවිධාතු ගුණ ගැරම සශීර තියෙන පොටස් බැලූහම අති බහෞතරයක් පටවිධාතුුණු සකස්සලා තියෙන් එයට තවදයක් මට රයධාතු ගැනක කියන්ඩුවරම ඉස්සහට කියන්න එක. ඊළඟට මේ. පට විදාතු ඊළඟට ැ ඉස්සර හට ඒ එකක විදු්‍රරහ කරන්න ගො මොක ඇතරම පරමාණුවල තියෙන කතන්දරයි පරමානුවල නෙවට ෝන පොෝටෝන සා ල්ලෙක්ට්‍රෝන පිහිරල තින දරානුව ඒ පරමානුව අවකාශය තීරණය වෙනවා එන පරමානුවල වැඩිපුරම දයනෙන මොක දෙකල බැලුවත් අවකාශදා දුවදීන්න අවකාශය ඇත්තයෙන් හිස් ඇෝ ස්්‍රරහට විග්‍රහ කරන්න එදාටකට චේරෙයි මුලු විශස්සේම ආකාශයක් මම කියලා මගේ කියලා අන්තිමට බලන් බලූ හම ගණ්ඩ තියන්නේ අපට හිතා ගන්න බැයතරම් අන්සුමාත්‍ර වූ ස්වභාවයක්. මකද මේ මුළු ශරීරයෙන් පරමාණුවලින්න්නම් හැදලතිීන්. පරමාණුව තුළේ අප්‍රමාණිටත් තියන්නේ අවකාශධාතුූ. අවකාශ ඇත්වයෙන් හිස් එකකට පරමාණුවෙන් පරමාණ විග්‍රහ කරගෙන බැලූහම මේ මුළු සමාස්්‍යයෙන් හිස්. රමානක වසියෙන් බැලුව ඉතිං එකන පස්ස කතා කරමු. එතට පින්හතු නිහෙනම් මෙන්න මේ පටවිධාතුව හෙවත් මේ තදගතීන් කැටන වභාවය ඒ අභ්‍යන්තර වසියනුත් පාවතිනව ාහිර වසිනු පවසින තැම්ම ඉස්සරා තියෙනවත්ස පුටුව අරමයෝ අදගතයන් කැටනු සරි රාභ්‍යන්ත්‍රය තියනෙව සරරි රවවය අවශන් තියනෙව අද ගතිීන් කටන එ මේ ස්වභාවට මේ ගතියටම මේ ගතික ස්භාවවිට මැනැත්තම් ගැටින තද ගතින් ගැට ස්වභාවේද මේ ධාතු කියනන්නේ මොකක්ද කිය ලහොත් නේචකැන ස්ොභාවේ ධාතුගැන පාලියෙන් සිහලෙන් ගැන ස්වභාවය කියය ස්වභාවේ එනම් මේ තද ගතියෙන් ගැටින ස්වභවිටි කෙනන පට විධාතු කියය එන අභ්‍යන්ත නමුත් බාහිර වසයෙන් නමුත් පටවි කොම ධයිති කාරයෙක් පණවවා පටවිධාතු කාට අයිදී කියන්න ට අයිදගන්න දහලාට අයිති කියයද පටවිධාතුව ගැන මේ ලෝක සවභාවය එම් බැලු හම දැම ක්කොම ස්වභාව මෙ සියල ධාතු ගැන මේලෝක පවති සවභවි සභාවට කොට අයිතිකාරය පනවා එ හේතු පලහසේ සාකස් වන්නාව ධාත්තුවන්ගේ හැති ඉතින්ඒනිසාපි දකිින්ට ඔන්නුවනින් එහනම් පටවිදධාතුුවටට අයිතිකාරය පණවන්න බෑ එනම් පටවිාතුුවත් මං මගේ කියෙල හිතාගෙනනික මුලාව ඉඟෙනට විඥාණ ධාතු ඤ්ාන ජාතු කිය ෙනනමක සත්ත්‍යේ පුද්ගලෙන් විිල දැන්ඔබ අපි මිටිසලත් විහරගත්ත වි්ඥානධා වෙඤ්ඥාධාතුූ ගැනමකත් අරමුණක් දැනගන්න වූ ලක්ෂණයට ාන අරමුණක් දැනගැනීමේ ස්භාවට කියෙන විඤ්ඥාධාත කිය අරමුණක් දැනනු ස්වභාරු අරමුණක්වෙංකල දැනගැන්න පුලන් සභහාය කැනම් එකටින විඤඥාධාත ව කිය අනිත් එකධාතුුවකට ඒකනෑ ජෝවායෝ පටව්‍යාපෝ යනති වසිෙන් ඉතියන එක ධාතුවකටවත් අරමුණක් වෙන්කල දැනගැනීමේ ශක්තියක් නෑක ධාතුුව එනිසා ඔක්කම අචේතනික දහතු එක එ කිසිව වෙන්කරල දැනගැනීමක් නැති වෙන්කරල හඳුනාගැනීමක් නැති ස්වභාවය එ එනිසාකට එවැනිගෙන අචේ අචේතනික දහතු මුත් විඤ්ඥනධාතුූ විතරක් සචේතනික දහතු පට ව්‍යාපෝත ජෝවායෝ ආකාශ කියෙන ධාතුූ පහම අච්‍ය එතෙනක ධාතුඒවගේම තමයි එතනත් හතරක් නිෂ්පන්න එකක් අනිෂ් පන්නයි ආකාශ ධාතුූ කියල පනුවන්ඩෙකුත් න අන්විට වැල්වා තේජෝ ධාතුවනම් පණනවන්න පුළුවන් තේජවායෝ පටවේ ආපෝ යනදවසය පනවන්ඩ ධාතුවක් එතන තියෙනවා ස්වභාවයක් ආකාශු ධාතු කියල පනවන්න එහෙකුත්නෑ ආකාශ ධාතුව කියන මොකක් දේෙන අර ධාතුූන් හතර පිහිටපු ආකාරය අනුව පවතින පුවරේතු ආකාශ ධාතුවය. අ ආපෝතේජෝ ආයූ පටවිකෙන ධාතු හතර යම් ක්‍රම රටාවකට පිහිටල තියෙනවා නම් එ පිහිටීම අතර තුර තියෙන ස්පේස එක කුහරයට කියෙන ආකාශ ධාතු ගලෙකේ නිසා නිෂ්පන්නයි නිෂ්පාදන යවෙච්චකන්න්‍යවෙඒක. අර ධාතුන්ගේ පිහිටී අනුව විද්‍යමාන ස්වභාවයක් විතරයේ. මෙතු එකට පනවන්ඩ බෑ අවකාශය ඉන මේකයිගලල් හරියට මෙ පනවුවන්ඩ අවකාශය අල්ල ගන්න බැෑ කහොමට එදොට පිංග හ අඟරද විඥ්‍යාධාතුකීමමකක් ම ඔය පහම අච්චේතනිකයි ඉගැන ඔ පහහිකටවත් අර්මුණක් වෙන්කරල දැනගෙන ඊට අනුකුලු ප්‍රතිචාර රක්වාන්න බෑ උත්තේජන ප්‍රතිචාර මේ දෙකන උත්තේජන ප්‍රතිචාර කියන ක්‍රියා දෙක අරධාතු පහෙන් එඒහකටවත් අයිති නෑ ඒ පහෙම නෑ එම් උත්තේජන ප්‍රතිචාර්තියන කුමකද විං්ඥාණධාතු විතරයි එන විඤ්ඥාන්ධාතුව උත්තේජන ප්‍රතිචාරයන්ගෙන් යුක්ත නිසාම විඤ්ඥාන්ධාතුට කන සචේතලික ධාතුවක්ේ ලකන අරමුණක් දැනගෙන ඒ දැනගත් අරමුණු ටනකූරෝ ක්‍රිය කිරීමේ හැකවදින ධාතු විශේෂධාතුවා හැබැ මේ විඤ්ඥාන්ධාතුරට තනිිය පවතිීන්න බ ඥ්ාන්ධාතුුවට තනියය පවතින්ට බැහැ අර ධාතුන්ගේ සහයෝගය අවශ්‍ය අඩු වැඩිවාස එනිසා තමයි නාම රූපක එකට පවතිීන් නාම් රූපවාසය එකට පවතිීන් එට කෙනෙට ඇතිවෙන පුළුවන් ප්‍රශ්යකොට රූපාර් ්‍රක්වයන්ට විඥ්ඥාන්ලාතු විතරයි පවන්නේ මනසා දම්ම විතරයි එදකොට එතන කිසිම ආකාරෙක රූපයක් නැතුව දේ පවතින්නේ කියලා නෑ ද රූපාජර තලයිතිත් මංදුවනේ යම්කිසි ආකාරයකින් රූ පාචල් බ්‍රක්ම කයක් නැහැ විං්‍යාන පහළවේ නමුත් කයත්තියනවා ඒකයි විං්්‍යාන පහලවි නිකන්නේ එකයිල මනෝමේ යම් කාය ස්වරූපයක් ඒ අයේ තමයි අර බක්්මස බ්‍රක්්මකණ පිට ලතිය හෙම නැටුව බ්‍රක්්මය කියන්න මේ කයක් නැතිගෙනෙකි හිතන්නයත්තියනවා හැබැයි කයින් ආරම්මන ලබන්න අර්මුණක් ලබන්න ඥ්ඥාන පාල වෙන්න එතකොට තියෙන් එතන අරමුණු නොලබන කය ඒ වගේ මේ අරූපාවච්චතර බ්‍රක්්මයන්ට මේ මන සහ ධම්ම කෙන දෙක විතරක් මේ නිකන් අවකාශය පවතින්න හේතුනේ මුදු විං්ඥාදාතුුවෙනක නිකම් මේ අවකාශ පාවි පාචිනික නිවේ හෙම පවතිීන්න බෑ ්්‍යාධාතු විඥ්ාධාතු හැමතිස්සබවර දසක පරවානුක බැහැන සින්දෝ අඩු වැඩවාසේ එදකොට වෙනසකට තියන මොකක්ද අර අරූපාස බ්‍රහ්මයන්ට පහළ වෙන්න වූ ඒ බ්‍රහ්ම කාය අරූපී සංඥාකාය කියන එක අරූපී සංඥාකායි කියන එකට රූපයක් වසයෙන් පනවන්ඩ හැඩයක් නැති වුනාට රූපයක් තියෙන් හැබැ ඒ ඇවිල්ලා ඔබ අප හිතන ජාති රූපයන් න්නමේ ආලෝකමේ රූපයක් මෙන්න මේ ආලෝකමේ පපුං්ජය තුළ අර මනධහම පවතින වියෝහයක් නැතු දැන් උදාහනයක් සූලක කියනෙකට අපි देखල තිද අපි දන්නවා බැලම්බෝලි දැන් හුලග ගනක මේ අවකාශ පවතින का හළ න අපිට අල්ල ගණඩබ හැ හොලගල් ගන්න පුළ අන්ක්‍රම අතියන ැලුම් බෝලක බැලුම්බෝලකට වාතය පුරුවුණ දැන් ඒක තුළ වාතිය තියෙන වාය අපිට අල්ලගන පතින්න පුලා දැව බලම් බෝලි පපුර මගදන්න වාතය කහද කලගන්නැර පිට නඒ लोग තිෙන වාති වගේ දැන්ම වි ා තු කියෙනකට හයක් නැතු ප තින්න බැහ පති හතු නෑමද වි ්‍යාද කියලගන්නේ යම්කිසි වියෝහයක් මත පවතින්න විියෝහක බැහගෙන ඉන්න එක විියෝහක බැහැෙන ඉන්නක් විඥාදාතු කියය ඒක හරිනික අර වාතය වගේ දැම දාහනයක් විතරක වාතයට සමාන කර කණ්ඩපා වාතයේයට දනර විියෝහෙක් නැත්තම් වාතය කියන අපිට හම අල්ලගඩබේ හැ ැලු ෝලය කරමක්හරි බෝලයක්ක ර හඩික රගත්තුත් අනෙතරතින වාතයම හර දීලා හැමක් හරි ක්‍රමයකින් වාතය අපිට ප්‍රහණය කරගඩ පුූරුවන් ඒවාගේ මේ මන දම්ම කියන දෙක පවතින ම් යම්කිසි විියෝහැත් තියන්න ඕන ඒ විියෝහය ය යම්ගසි ආකාරයකින් රූපාකාරයක් පවතින හැබැයි රපාකාරය කියල කියන්නේ ඒ විඤ්ඥානයට ප්‍රෝජනයක් ඇතිකන්නේවේ. ඒක රූපාාවචරකය ඒගැන ඒ විඤ්ඥානය නැතන්ගේ අරුපාචර බ්‍රක්්මය විං්ඥානයෙන් ඒ රූපයෙන් වැඩගැනීමක් නැත. දැන් බ්‍රක්්මයට නම් වැඩගැනීමක් තියෙනවා. රූපාචර බ්‍රක්ම ලක කායවි ්ඥාය හටගත්තේ නැතිුුණාටඇයි ඒ බ්‍රක්්මයයා තැනින් තැන්ට ගමන් කරනවා රූපෙන් බක්ම් රූපාචර් බ්‍රක්්මයාගේ රූපෙන් නැතමේ කායින් විශෂෙන් කා රූපාච බ්‍රක්්මයාගේ කායය කාවි්ඥානය හටගත්තේ නැති වුුණාට ඒ බ්‍රක්්මයාටේ කයින් ප්‍රයෝජනයක් තියෙනවා මොකද ප්‍රෝජනයේ බ්‍රක්්මයටට තැින් තැන්ට ගමන් කරන්න එකයි උපකාරය. ඒසා ං්ාන් හටකති න තුොටේ කයින් බ්‍රක්්මට ප්‍රෝජනය තියෙන් නමුත් අරූපාචරතාරයට එනකොට ඒ හැදින අරූපී සංඥාකයි යම් කිසි ආලෝකම වවහයක් පවතිනවා ඒ මනදාම්ම පවත්තාගෙනයන්ට හැබැයි ඒවිවහෙන් ඒ බ්‍රක්්මයට ප්‍රයෝජනයක් නෑකට හේතුව අරූපාචර බ්‍රක්මය කියලකයන්නේ කිසිම චලනයක් නැති එකමජනක මහාකල් පාසු හාරදාහ වුණත් පවතින ස්භාව ඒප සංඥා න සංඥායතන කියන ්‍රක්මතලේ අරපාතයට ්‍රහමතාලි උපරි මවිකාලය මහාකල්ප අසූහාරදාක්. මහාකල්ප අසූහාරදාහත් යැනතුරු අරූපාචර බ්‍රහ්මයා එකමතැන එකම විදිහට එක ආකාරින් පවතිනවා කිසිීම වෙනසක් නැතුූ. කිසිීම චලනයක් නැතුව. එකඇති හානිින් ජාබි කියලා. චලනයක් නෑ අනිින් ජාපි කියන්නේ හෙල් එන්නෑ කියනෙ. නිශ්චලයි කියනෙ. එනිසාමකද වෙන්නේ. ඒ පවතින යම් කිසි අරාලෝකමය විියුහයක් ඇත්නම් ඒ වූහයත් එයාට අරමුණු දැනගැනීමට ප්‍රයෝජනත්වන්නේ නෑ එන්සාක වාරූ පාචරයි හුදෙක් මේ කියැන්නේෙ කිසිදු රූපයකින් ප්‍රයෝජයක් ගන්න නෑ කියනෙ එකයි සුද සිංහලින් අර පාචරයික කිසිදු රූපයකින් ප්‍රෝජනයක් ගන්න හැියි. එනම් විඤ්ඥාන කියල කිය විඥ්ඥා ධාතුව කියැන්නේ නම් මේ අරමුණත් දැනගන්න සචේතනික ස්වභාවේ. එනම් විඤ්ඥාණ ධාතුවට සත්‍යේ පුද්ගල ආත්මයක් පනවාන්න බෑකට හේතුව විඤ්ඥාන ධාතුව යනු හේතු බලවසෙන් සකස්වන යම්කිසි ධාතු ස්වභාවයක් ශක්ති විශේෂයක් මිසාක් ඒ සත්‍යේ පුද්ගලේ ආත්මයක් සතු දෙයක් නොවෙේ දැක ඔබ දැක් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර රහට ගන්නව සංකාර ප්‍රත්්‍යයෙන් වි්ඥාන හටගන්න එනම් විඤ්‍යානි නිර්මාතෘ කෞද් කල බැලුහම අවිද්‍යා මසාක් සත්ත්‍යේ පුද්ගලේ කාාත්මයක් පහොදවියන් වහසනේ එ විඤ්ඥානයේ නිර්මාතුවරය අවිද්‍යාවයි එ විං්ඥාණ සකෙන් අවිද්‍යාවෙන්. එනම් අවි්‍යාවෙන් නිෂ්පාදනය වෙන යම්කිසි ආකාරයක ධාතුුවක් ඇත්නම් ඒ ධතු ඔක්කම අවිද්‍යාව තම සම්පාදනය වෙන්නේ ප්‍රධාන වසයෙන්ම විං්ඥාන ධාතුක කෙන අපි දැම්ම වෙලා කතා කර අනිත් ඔක්කම ධාතුත් අවිද්‍යාව තෘෂ්ාාව තමැස්සිේ ඒ ගැන විස්සර තව ගැඹුරට ගැඹරට අපි ධර්මය කිමි දෙන්නට ෝ ස්රහට තව ගොඩා ගැම්රට ියම. එම නම් විං්ඥාණ ධාතුුව කියලා කියන්නේ. විඤඥා ධාතුව කියනෙ මොක් විඥා ධාත්වේ දැමවට යංගිසිතාව ඇදගත්තන පන්නනවා. එනම් විඤඥා ධාත්වී තිව යංගිසිතාව විශේෂතාව මොකද විශේෂථාව මේ විඤ්ඥාණධාතුව කියලා කියන්නේ තමන්ගේ පැවැත්ව තමන්ටම සම්පාධනය කරගන්න පුුවන් කෙනෙට් ස්වභාාවකට කෙනෙක් කියන්න බැැ ස්වභාවකට දැන් අනිද්ධාර්ත වන්ගේ වෙනසයි විඤඥාණ ධාතුව වෙනසයි මොකක්. දැම් පටව්‍යආපෝතේජවාය ආකාසිකෙන ධාත්තු හා චේතෙනනියි. නි ඒ එක ධාතුුවකටත් තමන්ගේ පැවැත්ව තමන් විසින් පවත්තාගන යන්න බෑ හැබැ විීියන්දාාතුරු විතක් ඒ හැකියාව තියන දවදාාරනයක් කිව්ව දැන් ඔබ කැලයක් අර්දරට ගෙහිල්ලා ගිනි කූරක් දහනෝ ගිනිිකූරක් ඇැව් හාම එතන පුංචි ගිනි දැල්ලක් ඇතිවෙන. ඊට රශ පිතන තියෙන තනකොල ගස්තෙක තුනකොටෝකවුල්ල නොගියලිච්ච. හම වල්ල පොඩ බලාන්ගන්න පැත්කරේ මේේ පුංචිේ තනොළ දස් කිහිපේගෙන තම ඇවිල්වෙකින්න ටිකලා කනට අපිට දකින්න හම්බෙනවා මේ ගින්න ටික ටික ලොකු වෙලා මහ විශාල ප්‍රදේශක පැතිර ගිහිල්ලා අවසානයට මහා වනයට ඇතුළලා ඒ වන ගස්කොළන් දවමින් පුුරපුරානගෙන මහ ගිඳැල් මැත්්දේ මහා ගින්දරක් වසෙන් ඉදිරියට ඇවිලීගෙන අනාකාරය දැන් හම ඇවිලීගෙන යනකොටේ වනජීවිකගේ මහතුර හෙම කරනවාවැඩක් පරිසර සංරක්ෂණ කණ්ඩයම් දැ මේ වගේ කැලයක් ඇවිලීග දෙනවනා අන දකින හේතු පල ධර්මය හේතු තියනකම් මේ ඇවිලෙන් කින්දරක් ඇවිලෙන්න්නනම් දාහේ ද්‍රව්ව්‍ය වායෝසාහ වාතය ඔක්ෂසියන්සාහ ජල නුස්ෂනත්ය කියෙන තුනු තියෙන්ද එතකොට දැන්හිෙනගේ ගින්දර පවතින ඔේද ඔය හේතුටි තිනම් ඔය හේතුල එකක් හරි නැතිකරු පහම ගිීන්දර නිවිීලය ප්‍රධහන වසය මෙතන දැම් මහ කැලයක් ගිනිිගන්න නිද්ද ොතන ජොලන උස්නත්තය නැතිකිරීම හෝ. එවනට වායු නැකිරීම හරි කරන්න පුළගටත් නිව සුළආකාශයක පවධන ඉින්දර කනම් පුළුවන් වාතය හිර කරලා ගින්ද්‍ර නිවා දමන්. වැඩකලති පුංචි තැන්වල ගලෙනකට චත ගෝන අදදාාන. එතකොට වායු නැතිකමින් ගින්ද්‍ර නිවිලයන එවිලට අවකාශයන්නේ පාේ නැතිච්ච කම ඉින්දර ිය නොක්ෂසිජන් නතිච්චකම. එතකොට එහන් දැන් එ මහ කැලයක් ගිනිි අනිදී දැන් මේ වැඩේ කරන්න බෑනි. එතකොටත් අයින් කරන්න පුලන් දෙයක් තරනම්ල දා හේද්‍රව්ගේ එකන දහනී වනය අම්කිසි මුල දවයක් ඇත්දම් අනෙක අයිකරත හැයි. එතොට මොකද වෙන්නේ ගින්දර එචනිම නිවෙනවා. හේතුම් පරි සම්බූතන් හේතු පංගානිි රුජ්ජති හේතුවන්න නිසානන් ගින ඇවිල්ලෙන්නේ හේතුව බිඳ හැරියකමන් ගින්දර අවසංගෙන්න. ඒනම් ඒනි ආධර්මිතුවා ඇතන් පාවිච්චුුණ. එනම් ලන් හින කාඩ චතුරාසත්්‍ය අවබෝධ කන්න බැරි කියලා නොවනේතු මමා ධර්මය කාටද අවබෝධ කරගන්න බැරි දෙන්න එට අවබෝධ කරගන්න බෑ උපපතින්ම දුස්ප්‍රාඥ මෝඩ හීන මානසිකත්ත්‍යත්තියෙන් හීන ඥානය ඇතියන මානුසයටත් අයක දිහේතු කාග අයටක් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ ඒවගේම තමයි අති උත්තර තර බුද්ධ ධම්ම සගකයන්ත්‍ර රත්නයට නිකරුණේ නික මටවත් කම් දෙන්න අකම ඇති ජඩ කෙලතුළු හිතත් තියෙන අසාපුරුස ජඩයන්ටත් මේ ධර්මයට කන් දෙන්න බෑ. අනි තොක්කටම මේ ධර්මයට කන්ද දෙන්න පුළුවන්ගේ හැමෝටම මේය උතු මමා ධර්මය අවබෝධ කරගන මේ සසරදුකින් නිදහස්සන්න පුළුව. එතරම් මනාකොට දේශනා කරන ලද ධර්මයක් අමාමන්යන් වහන්සේ අපට පෙන්වාදන්න එනම් බිගෝදුන් දැන් අතන දර තියන කංගහෙමට ඇවිලෙන්ට දව්ේ තියනකන් තමයි. කැලේ ඉන්ද ඇවිල්ලිගෙන යන්නේ එඩිසා සමකද කරන්නේ ගිනි තීරුව කියලා ඒ කලෙින් කොට සක් හනත්නන් ඉදිරියට ඇවිලෙන්ට නියමීිත ගස් පොලන්ටික් ඒදා හෙද වැඩිකක් ඉවත් කරනවාන තීරවා ඒවන ඒ තිරුවවත් කරපු කාාමකරවෙන්නේ එතැන්ට එනකං ගින්දරයට අතර එතනින් එහාට පවතින්න හේතුන හේතුන් පටි සම්බූතන් හේතු භංගා නිරුද්ජෙ හේතු භංගව නිසාඇතැ දිව ඒඉන්ද නිරද්දලයා බලන්න වැඩ ොදන ගැුරුවෙන් තේරුම් ගාන මේ ධර්මය තේරුම් ගතයුතු ඉතාම සිරුම් තැනක් මේ ඒ එතනින් එහැට ගින්දර ඇවිලෙ නෑ දැ. එතනින් අතරේනු. එතකොට ආපෝ තේජෝවායෝ පටවි කියන ධාතු හතරට මො කාරණ වදාලයි ආකාශ ධාතුූ එහම පැවත්මක් නෑ ආකස්ධතුමන්ක අනිිස්පන්නය ධාතුූ ඒසා එක ගැන එම පිට හැ කරන්න බෑම්ග දෙකට එහෙම දමන් කිරීමක් එහෙම යකි පැවැත්ම පේනයගේ ඔය දිරමව දැන් ජලට ආපෝධතුුවටත් තොහොම් පුළුවන් සමන්ගේ පැත්ු තමන් සිම හදාාගනයන් ද උදාානය ගත්තුත් දැම් බලඩ විහාල වැස්ථක් වහිනෝ දෑ බුදුපාන තවරෝකුට සූත්‍ර දේශනා කලි උන්න මේ දතංවට යතනි න්නම් පවතති ඒෝ මේ විතෝ දින්නම් පේතන උපති යනදි තා සජාන කරන යථවාරි වහපුරා පරිපූර ඇති සාකරන එයනති වෙන් එකන අර කන්ද මුදුරට වහින වැස්ස වැහිබිදුු ඒ වැහිබිඳුවට කවුරුවත් පාරක් කියන්නේ ඒ වැහිපිඳු කන්ද මුදුනේ සිට එවි භාය ඔස්සේ ගලාගෙන හිල්ලා පුංචි පුංචි ජලදහරා නිර්මාණය වෙලා එක් පුංචි ජලදහරා ලොකු ජල දහරා වෙලා ඇදොළ වෙලා ඇලදොළ ගංගා වෙලා ගංගා මුහුදර ගලාගෙනයෙන්. කිසිම දෙබින්දුවකට කවුරුවත් මෙන්න මේමාර්ගගේ ගමන් කරන්න කියලා පාර පෙන්ුවනේ. කිසිම ජලබින්දුවකට මෙන මෙදන පොකුුණත් තියෙනවා මෙතුන වෙලාත් තියනවා මෙතන වැවත් යනො ගෙල පේෙන්වෙන ඒ ජලබීන්දුව අර කඳු මුදුනට වහින ජලබින්දුව එමිටියාවත් ඔස්සේ හොයාගනාව නැද් දර ජල දහරාව අර ේල් පපකුන්වාමුණ ඔක්ක හොයාගනාව නැද්ද අරසාගය හොයාගෙනගේ නැද් දැන් කවරුත්යකට උපකාරගරද මගමි එකැක් න එන ගන්න බලන්න ත්‍රමන්ගේ පෑත්ම හදාගන්න ඒ දාාතුුවට පුළුවන් හොයි දිේතම ආපෝතේජවායෝ පටවිකෙන ධාතතු ඔක්කෝටම ය සභාවේ තියෙන එයන් තමන්ගේ පැත්ම තමන් විසින් යම් දුරකට හදාගෙන යනෝ හැබැයි සීමාවත්වය නොමකත සචේතනිකෝ ක්‍රියාත්මක වෙන්න බෑ දැන් අර ගින්දර බරන්න අපි අර පුංචිේ තැන කොල කස් එකක තුනකට ඇවිලුවේ හැබැයි මහා දිරිජාලා බාට පත්කරේ කවරුවත් විසින්ද නෑ කිසිපගෙනෙක් හිතන හිටියේ නෑ එතන දෙවියකෝ ප්‍රක්්මයක ගින්දර පවත්තාගෙන කිය නෙවේ නමුත්තාර ුදුපාන්ස ජියෝමානව වැඩවසන සමය හිටපු මෝඩ බමුණන්ට හිතනා මේ අත්තාාර්ට තේරුම්ගන්න පැරිිකිසම් මේ හේතු ක ධර්ම තේරුම් ගඩ බැරිකමි.ඒ මෝඩ බමුණ හිතුවා මේ ගෙන්දර කියන්නේ බුදුම සාගතිකන් මේක පෞවතිනට බුදදු විදිහට මේ පුංචිතැනකින් හටගත්මක ලොකුියම ලොකු විනාසයක් කරගෙන කරා යන මහාවේ විශාල ප්‍රවාහයබාට පත්තෙන්නේ එනම් එකතල කවුහර ඉන්දෝ එහන මේ ගින්දර පාත්තන් ය යම්කිසි දෙවියකිඉන්න. දෙවෙන අග්නිි දෙවිය කියලා අගනිි හෝම කියලා මොගද කරේ ගෙන්දරට හාරදානු සත්තුදානව මහා විනාස කර අසරණ සත්තු සිය දහත් ගනම් මර්මර ඔය අශ්ම දෙයාගේ කියලා අසුන් දහසක් මරලා ගින්දරට පූජා කරා මෙන්න මේ වගේ මහා පෞ්කාරමයට කරා ගින්දරරි දෙවියකින්න කියෙන වලු මොට්ලමටේ බමුණු හිතාග ඉරසේ දෙවට අගනි දෙවිය කියලා දමත් දාගත්ත අන බලන්න ඇයි එෙම හිතුනේ වමනන්ට තේරුම් ගන්න පැරුණා මේ ගින්දරවල ධාතුන්ගේ ස්වභහාාවේ ධාතු න් තමන්ගේ දමන්ගේ ස්වභහායි පවත්තාාවෙන යනු ඉස්තරහට දැන් ගිනිකරක්ගහලාි පුංචි ගිනිදල්ල ඇතිතරේ මහා අර ප්‍රචන්ඩ මහා ලැවගෙන්න්නක් වසෙන් ඇවිලෙන්න්න වුව මහා ගිින්දර ඇති කර නෑැපි ඒකඒ ගින්දර විසිම හදාගත්තා. අන පලන්න තේජෝ ධාතව විසින්ම තමන් පැත්ම හදාගෙන ගිය හැයි එක තනකැ කියෙල සීමම නොමකක් හිතන්න ැකාවක් නැති නිසා ත ාතුුවට එකයි චේතනික නි अචනි හිතා හිතන්න බැරි නිසා මොකද වෙන්නේ අර පැවවැත්ම ිනිසා අ වශ්‍ය्यරන ම්ති හේතුුවක් හු චතන හේතුක් ප්‍රත්්‍යයක් නිරුද්දය ජයනක එතන यहांට හේතුව ප්‍රත්ති සම්පාධනය කර ගැනීම හැකියාවක් තියාතුුවට නෑ ඒ මේක තිබුණනම් ොකද වෙන්න කල්පන කරන්න ගිනි ීරුවකින් හනන් හිතනවත්න්න පුළුවන්න්න බෑ ගිනිි ධතුුවට එම ැත්තම්න්නේ දාතුර හිතන්න පුළුවන් යන ක්තිය තිබුණන ොදවෙන්නේ අර ගිනිතීරුවගාවෙන් අතර වෙන්න එහෙනම් එහ පැත්ත නැවිදගෙන ගිහිල්ල ොමහරි ගිද දරගනල්ලා එතනදල ගිනිවුලගෙන පාලක් හදාගන එතනිද ලිතුටිකක්ත් වාග. යම්කි සිීතයකින් හිතන්න විඤ්ඥානධාතුර පුළුවන්කම ලැබ්වේ. තේජෝධාතවට පුළුවන්කම ලැබුණනම් තේජෝධාතුවෙන්ම සතය ඇතුලි හදාගන්න ඔන්න හොදරට කැමරින් දකින්න මේ මේ සංසාරය පාතින මුලාව මේ සිතේපාතින මුලා යම් හේකින් තේජෝධාතුවට පුළුවන්කම ලැබුණනං තේජෝධාතුව ඇතුළ සතෙ හදාග්ඩ, තේජෝධාත්වය ගැන ගිනි සත්වය එන අපිට බැලවාම් පේේ තනිකර ගිදර සත්්‍යය ඇවිලෙන ගිනි දැල්වලින් හෙදිච සතෙක් හන අපිට දකින්න හම්බුඩනාන එන මොකද සේජෝධාතු කරන්නේ. අර ගිනි ගිනිතීරුවදාවට ගිල්ල ගැනර ආහාර අවසගෙන සයටට හිල්ලඟද කරන්නේ අර සතා අපිටත් කරලා දරගෙනල්ලා එතන දල බාලමක් හදාගන්නෙන එතන දලා ප්‍රතිසන් හදාගන්න හ හැති කැලේ. එ ඉතිරින් අතරවේන්න ප්‍රතිශන්දි හදාගන්න හැපැත්ව. අර සත්‍යය පාවිතිි කරන්න මුොකටද අර ප්‍රතිසන්දයට කමශය කරට පාලමහදාග ඒක ධරටික ගැනල්ලා අර ආහර නැති දැනින් එහැ පැතිර පැගන්න එහ පැ වාන්න තීරුට පැනගන්ඩ පාල මහදාගන්නක මර සත්‍ය උපකාරගන්න තේජෝදාාතු. වාසනාවට එහෙම දේජුධාතුවේ සත්වයෙක් නැති නිසා තේජුද නවන පුළුවන්තුවන්. ඔදියටම පටව්‍යාපෝවායෝ කියන ධාතුන්ටත් ඔය ස්භායම තියෙනවා. ඒවත් නවතිනවා ඒවා අපට පුළුවන් අපේඥානය නවත් අන්න කොහොමද මොකක් නිසාේ ඒ ධාතුන්ට හිතන්න පැරිනිසා. හදිසිීවත් හිතන්න ඔය ධාතුහතරට සචේතිනික සභාවයක් තිබුණ නම් හැම් ලෝකි පැත්මක් ගිලගන්න ඇැතුවෙනවා. මොක ධාතු හතර හෙනම් මේ ලෝග අල්ලගන්න. විංාධාතුර යනිනම නැතිවීම මන්දාතු හැරන්න බෑන ධාතු හතරත්. එන එනම් ඒ ධාතු හතරටම හිතන් හැකියාවක් නෑ හිතල වැඩක් කරන්න බෑ ආහාර නැතිවුණාව නිරුද්ධය නෝ මිසක් ආහර නැත්තං හොයාගෙන පවත් පැවත් ම හදාගනය යමේ සොයන් ජනිත වීමේ ක්‍රියාවලයක් එහිනෑ එනම් ධාතු හේතු පවතින තුරු හේතු ප්‍රත්‍ය පවතිනතුරු ඒ ධතු පවතින හේතු ප්‍ර්‍යාව සංගච්ගම. ඒ ධතු නිරුද්ධේයනවා එතම පට ව්‍යාපෝතේජ වායෝ කියන ධාතුන්ගේ ස්වභභාවේ එම පුළුවන්කම සාතම අපිටත් ලිප නිවන්න පුළුවන්කම ලැබිලති එම නොවු අරන්හෙම ලිප කවදා නිවන්ඩ වෙන්න එන අතින් ඉන්දර පරිහර කරන්න වෙන්නමනෑ කොටිින්ම ගුවත් ලෝකයක් බිවිඳිම නෑ මොක දේනම් ඔය ධාතුහතර ඉතාම් ප්‍රචන්්ඩාකාරය මුළු විස්සයම වර්සලදාන හිතන් පුලුවන්කමත්තිවන ඒම එකන්නේ න හිතන්න ැරුව තුහතර හැසිර ී දක් හම ච්චන යාන කන. තැම්බලන් හිටී ගමන් ගිනී ඇවිලලා පුතුවියයේ අකර දහස් ගනන් ගැවිලයනු. හිටී ගමන් සලි සුළඟෙන් කුුණා ටවලින් ගాස්කෝලාං ගෙවල් දරවල් යානහන පා උසල පොලේ නු. හිටි ගමන් මහා ජලය කැල්වෙලලා මහල් සුනාම වසයෙන් ඇවිල්ලා ගෙවල් ොරවල් යානවාහන මිනිසු නහාදමනු හිී ගමන් පොළොව කැළමිලා ූමිකාම්පා ඇදිලා නාය ගහිල්ල පදදාස විටන් ගැලවිලා ගම්මාන්න විටින් ඇටල් අමුවෝමි මැරෙනු මේ ධාතුහතරට හිතන්න වරුව ොචර විනාසයක් කරන්න පුළුවන්න හිතන්න පුළුවන් උනාන හහිනම් වවි ඥාතු ක කියලකක් නැහන ඉතින් ප්‍රස්කුත් න හහි බන්න ලෝක හැදිච හැටි එන වි්්‍යාධාතුරට පැවපන් නැතිව ෙන නිවන විතරයිව හැර වෙන කිසික් නැතිව ො දෙකට හේතුව ඔය ධාතුහතර මුළු විස්සවම ආක්‍රමණි කරනු එනගේ හතර මාච්චේතනකයි. වි්ඥාධාතු විතරක් සචේතනිකයි එක විං්ඥානදාතුට විතරක් පුළුවන් තමන්ගේ පැවැත්ම හිතල හදාගන්න. බැං අර ගිනි ඇවිලීගෙන යනකොට වනතීරුවක් දාලා ගිනි තීුවක් වනතිරුවන්නේ තමයින ගිනිරුවක් දාලා අර කැලේ ගින්දර නතර කරගන්න පුලුවන්කවම ලැගුණාට ගිනිතීරුවක් කිවර කැලෙෙන් ගෂ්ටිකක් අයින් කරනවා අර පැතිරගෙන නිතිසාව එට එතතිරි හැර ගින්න පවති ෑ. එම ගිරිතීරුවකින් සේජෝධාතු වලක්වන්න පුළුවන් වනාට මේ විඤ්ඥානධාතු හෙම ආහාර නිරෝධ කිරීමෙන් නවත්තන්න බෑක පාට. ඇයියේ විඤ්ඥානධාතුට විල්ල සචේතනිකා හිතන්න පුළුවන් හිතන්න පු නිසා විඤ්ඥාධාතුම කළ කරන්නේ නං්‍යධ පරියායෙන් හිතනවා ඇත්මකන්. එක ක්‍රමයකින් ආහාර නිරුද්ධ කළ තව ක්‍රමයකින් ආර ෝයාගන්න මොකද හිතන්න පුළුවන්. එනිසා විඥ්ඥානධාතුව තමන්ගේ පැ තමන් විසින්ම හදාගන යනවා හිතා බලා සචේතනිිකවේ ගැන චේතනා පහල කරගෙන එහෙෙනම් විඥානධාතුව වෙනසම කක්ද විඤ්ඥාන්ධාත්තුව සචේතනිකයි තවත් ුද් සිංහලින්කිවුවත් විඥානධාතුට පුළුවන් චේතනා ඇසුරෙන් ක්‍රියාත්මක වෙන්. විඤ්ඥානධාතුරට පුළුවන් චේතනා පහළ කරගෙන චේතනා ඇසුරෙන් පැවැත් මර්ගනයන්. අනික් කිසිම ධතාතුවකට නෑ හැකියාව අනික් කිසිම ජාතාාතුව අක් තුළ චේතනා පහළවෙන්න විඥ්ඥාධාතු තුළ විතරක් චේතනා පහළ වෙනවා බලන්න මේ සංසාරි හැටි මේ විඤ්ඥානධාතුව මෙලවත් පැවැත්ම පිණිස මේ චේතනා සකස් කරගන්නකොට. එහම ප්‍රතිසන්දපික සත් ඒට අවස කරන කර්ම ශක්තිය ජනත වෙනවා චේතනා හම්භෙක්වේ කම්මවන් අදාන් හනා විඤ්ඥාධාතුුවට හැකියාව තියෙනවා චේතනා පහල කරගෙන මෙලොවසෙන් නැතම් මේවනේ පැත්පත් හදා ගණ්ඩි වගේ ඊනගවනනි පැත්පත් හදාග්ඩිකම ක්‍රියාවලයක් ඇතුලේ. වෙන කිසිම ජාතුකට මේ හැකියාවන එනිසා විඤ්ඥානධාතුව ආහාර නැති තැනද ආහාර නිර්මාණය කරගන පවතින්. එනිසා තමයි මේ විවිධාකාර උපක්‍රම මගින් මේ මායාාවන් මවාපාමීින් නැති ආශ්වාදයක් නිර්මාණය කරමින් ූප සබ්ද ගන්දර ස් පර්ස තුළ නැති සැපයක් ංකල්පිත වසන් මවාපාමින්. ලෝකෙ පවතින්නාව මේ ධාතු එකතු කරලා ප්‍රඥපති පනෝමින්, ප්‍රඥම්පති ලෝකයක් නිර්මාණී කරමින්. කර්මාන රූපව ැැ නැවත නැවත මේ බවය සකස්තරගන්නා වූ පටිච්ච සමපාර ක්‍රියාවලයක් පාත්තාග නයමින්. යනාද වසින් මේ සෑම සීලු ආකාරයකිෙම නැවත නැවත මේ පැවැත්ම සකස්තරගන්ඩ විඥ්්‍යාන්ධාතුට හැක්වෙලා තියෙන්නේ විඤ්ඥානධාතුවට ේතනා මුල් කරගන කටයුතු රීම හැකාවව සත්චේතනක ක්‍රියාවලි හෙවත් මේ කර්මාණුරූප ක්‍රියාවලේ නිසා කර්ම සකස්කර ගැනීමි හැකියාව නිසා. එනම් පින්වතුනි අන්නේ විඤ්ඥානධාතුවේ මෙන්න මේ චේතනා උපදිනතුරු. එකෙන් රාගෙන් දේසිෙන් මොහහින් චේතනා උපදිනතුරු විඤ්ඥානධාතුවේ පැවැත්ම හෝසි වන්නේ නැත. විඤ්ඥානධාතුවයේ රාගදේශ මහෝ චේතනා උදාවෙනතුරු දිගින් දිකට දිගින් දිකට දිගින් දිකට මම කියන්න පබැරි මගේ කියන්නබැරි විඤ්ඥාධතුව අකාණ්ඩෝ පවතිනවා වි්ඥාදාතුට නමක් කියන්න බෑ විඤ්ඥාදාතුුවට අපි මේ ෝක සතේ ක වස වි ්‍යය තු ස නමෙන් දැවටිලළේ දැනීමේ ලක්ෂණයට නමත්දදාග නිමල් කමල් අමල් යනජ වසය දගන ජීවත්තුනාට වි්ඥාදාතුව කියන්නේ පුරුමයක් අයිතියක් කියන්න පුලුවන්ස භාවයක් නෙවෙයි අරුණක් දැනගන්න ලක්ෂයට කොහද සත්ත්‍යය පු ගෙලිකාත්මයක්ැ කිය. එලක්ෂණන හැතැනමති සුද ජීව ද මහ පක් ක් ද සතාන්න සිදධ නි එකමද අයමකක්ද අරමුණ දැකගන චර. එච්චරකින් නතරවේ නහ රගදය සමුහ පවතින් නිසායි අරමුණු විකෘති කල දනගන ඉනිසාතමයි අන්න රගතය සහ චේතන චේතනම්ික කම්මව දාම කර්මය ඇස්සේ නිසා සමඟද වෙන්නේ මෙලවත් පැවැත්ම සකස්සයෙනවා එවි ඥන්දාාතුුවට පරලොව සකශම පැවත්වයෙනවා හරලවත් පැවැත්ම සකස්සන හැබයි වෙනස කරතිඉන්නේ එකම විඥාදාාතුුව. ැතනවට පෞතිිනවානය වේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි ගිනිකූරක් ගහලා ගිනි දැල්ලා කැතිකරක් ඇලයක් කත්්දර. ඊට පසේ ගිනි දැල් ටික ටික වැඩිලා මහ ගිනි ජාලාක් කියලා හෙක්ටයා හෙටයා දහස්ගානක ගිින්දරක් අවුලගෙන ස්සරහට යනකොට. අපිට කියන්න පුලුවන් මං අර ගිනිකූර ගහලා දල්ලපු ගිනි දැල්ලතෑම විදන්නේ කියලා. ඒකයි කියන්න බෑ ඒ ගිනි දැල්ලම කියන්නක් බෑ වෙන එකක් කියන්නක්දැ. අනිවාරයෙන්ම පොලිසින් ඇල් අර්මිහල්ලන් යනු අල්ලංගිලල් අලගෙන ටි කහණයේ. බතමයි මේ ඉන්න ඇවිලුවයි. එතකොට එඒමි හැටි කියන්න පුුවන්ද නෑනෑ නෑ. මං ඔච්චරලොක් ගන්නක් ඇවලුවේ නෑ. මං මේ ගිනිිකුරක් ගහලමේ පුංචි ගිනිි ැල්ලක් ඇවලුවේ. උච්චරමය අකර දහස් ගාන දැවෙන තරමේ මහ ගිනි ජාලාවන්න ම හැදවේ නැගෙන් පුළුවන්. බෑ අල්ලංගිල අනිවාරෙන් හිරව ලංකිි දානවා පනී වෙනසුවට. එතකොට? හ දැම් බලන්ඩ අපට රජෝම කියන්න පුළුවන්ද දැන් අර පුද්ගලයක් ගිෙනකූරක් දහලා අවුලොපපු ගිනිසැල්ලම අරතීන් අර මහා රිරජාලාාවක් පෙලාතිීන්ය හෙම කියන්න බැකැන එකම නෙවේ මොකද ඒ මොහොදේ සකස්වච්ච පරමාණු නෙවේ අරතින් ඒ තේජෝදාතු සකස්කරපයන්ගසි පරමාණු ෝහ ඇති බුණනාා ඒක නෙව අරත්තිී ඒක ඒවෙලා විතරයි විද්‍යමාානුන් ඉරවස ඒතියෙන්නේ ඒක හේතු පලවසෙන් ඊහලට ටගත්ත පරම් අනිබ්පත්තිය පරම් පරාව මිසාක් ඒකම නෙවෙී අ එක තේරුම් ගන්්ඩෝ එනම් නිබ්බන්තියක් අපට නිබ්බත්තියක් පේන්නේැ පරම්පරාවකසින් වැඩි සම්තතිය අපන් එනම් ඒගිනි දැල්ලම නෙවෙයි කියටත් බෑ ඒගිනි දැල් ඒගිනි දැල්ලමයි කියල කියන්නත් බෑ වෙන ගිනි දැල්ලක් කියලා කියන්නටත් බ වෙන ගිනි දැල්ලක් කියලා කියන්න පුළුවන් කමති පුරණ පොලිසින්ට විල කවදාවත් ඒ වගේ සමජාති වවැක්රම හි කල්ල ගන්න එමියගේ මනනිෝක වෙන ිනිවුලපි එකක් කියල එමක උත් නෙවේ මොකද මම ඇවිලිය පුංචිකිි දල්ලා මේ මේ පුචි ඇගි පුරක්තිදරක් උතුන්ද මහ ගිනි ජාලාවක් මේ රියගානක්ස ොක ම ඇල්ලුවේ නෑග කියන්න පුළුවන් හෙම එනම් පැහැදිලිය අපිට අර මුලදි ගිනිකූරක් ගහලා අවුලපු ගිනි දැල්ල ම තමයි පරිනාමීට පත්තමින් හේතුබල වසින් ඉදිරියට සන්තතියක් වසේ පැවතකිී එනිසා ඒම කිය අන්නත් ්‍යානි එකක් කියන්න බැ පැදිලන්නේය ඒදකතර ඒ දෙකතර කර්මාණ රූප කර්මාණරූප කියන්න පැහැතරම අවස්ථානන රූප සම්බන්ධ ඇතිය අවස්ථාන රූප එනම් පින්ලි විඤ්ාය කියනකට දැම් මේ භාවේ පවතින යම් කිසි ංඥාය වි්්‍යාන්ධාතුවා මනුසෙක් වස දැම්මගදවෙන් මනුස්සභාවයක මනුසේක වසයෙන් මේ විඥානය පවතින කාල පරාසය තුළ මේ විඤ්ඥාණය තුළ රාගදේශමහො ජේතනා සකස් වෙන්. ඒකටමයි අරුදේන්දල දෑමනිකම් විඥාධාතු විධකාර ගැටහන්. මොකට රාගදේසමහ උපදවාග රාගදේසමහෝ චේතනා පහල කරක. දැම් මේ උපතින් රාගදේස මහෝ ජේතනාවල මොකද වෙන්නේ. නැවත නැවත නැවතනත කරම් භවය සකස්සයෙන්. කරම් භාවය සකස්ස ලිවර වෙලා තීතිමිකදන කරම් වය කකසල් හම ීතිමක දෙෙන්නේ අර විඤ්ඥානධාතුූ ට අයිති වෂ කාලය අවසගීඒ විං්ඥාධාතු හේතු පල වසන සකස් වුනේ ඒ විඤ්ඥානධාතුව මනුසේකසෙන් වි ඥාධාතුූ පැවත්තුන ඇමති කාලයක්ම අරු සයක් ඒ කාලය අවසං වුණ දෑමක දෙ ඊට පස්සේ ඒ විඤඥාද ධාතුූ එහැ පැත්තට යනව නෙවී ඒ විඤ්ඥාන ධාතුූ තුළින් නිර්මාණී විවෙච්ච කර්මශක්තිය සකස්වෙච්ච කර්ම ශක්තියෙන් මොකද කරන්නේ නැවත විඤ්ඥානධාතුක් සකස් කරනු එකතයි පටිසන්ති චිත්තයක පටිසන්ති චිත්තක කියන කර්මයෙන් ජනිත කරන විඤ්ඥානධාත්තු මිසාත් අ පෙරති බිච්ච විඤ්ඥානධාතු ව නිවෙී හෙම ගත්තොත් හෙම ආත්මයක් බවයෙන් භවයට ගමන් කරනවා කියන කතාව හරිවෙන් එම නැත්තා සිත භවයෙන් භවයට ගමන් කරන කියලා සාතිය භික්ෂුව ගත්ත වැරදි චෙන්තනය හරි වෙන ඇයි. දැව්ුම දැක්කා විඤ්ඥාණයනු හේතු පලවසෙන් පච්චුපන්න මුහොතේ සකස් වන්නාව ධර්මයක් පිසක් මේ වි්ඥාන තව තැකට යනවා නෙවි. දැන් චක් වු විඤ්ඥානය හටගෙන ඊළඟ පොති සෝතවි්ඥානය හටගන්නකොට. චක්ව වි්ඥානයේ සෝදවි ්ඥානය බවට පරිවර්තනය වෙනවා නෙවි. සෝතවිඥ්ඥානය අවසංවෙලා ගාන විං්ඥාණය සකස් වෙනකොට සෝදවිඥාන ගාන විඥ්‍යාන බල පරිවර්තන වඩාන වි්්‍යානයකටකක් පරිවර්තනය වෙෙන නෑ. චක් විඥාන සෝද වි ඥාය වන්න සෝද විඥාන ගන ්‍යාන වන්න හැම් විඤ්ඥානල පරිවර්තනයක් නෑ. එනමකතුණ හේතුබලවසය සකස්ෙච්ච ඒ විඤ්ඥානය නිරුද්ධනකොට හේතුබල වශෙන් ඊළග විඥානය හටගත්ත මිසා. ඒ විඤ්ඥාන දෙකාසර විඤ්ඥානයමය සම්බන්ධයක් නෑ. කර්මාන රූප සම්බන්ධය තින හේතු පල වස. ක් විඥානය සෝත ඥාය හට ගත්ත නෙමේ සෝත විං්ඥානයකයනක් චක්ු විඥානි ගන්න තව එකක් හනන් දැන් ඒවිදියට බලාගෙන ය අන්න එකකොට මුළු ජීවිතයම තින් නොවිදිහයට මුොහොති මහොත සකසච ඥා හයක එකතුවක් මේ මේ ජීවිතය කලා අපි අදදා කියන්නේ ඔවිදියට හාය හා හාය හාය හැතිලගිය ජීවිතය ඇර්තාමතින් අවසාන එනම් අවසානය වහයයි ගිල්ලා එකකින් කොකුමින් හරි අවසන්ගෙන ඒ අවසන්ගෙන කොට ඒහ පැත්තට යන්නේ ො ්ානය කියලා පවන්න පුුවන් හෙම එකක් නෑ. එන විඤ්ඥානය ගමන් කිරීමක් නෑ එන මොකටවෙන්න. ඒ විඤ්ඥාන ශක්තිය ප ගොඩනගෙන්ට අවශ්‍ය කරන හේතු ඒදුරි අවසං වනාට පසේ ඒ විඥාණ නිරුද්ධ නත නිරුදත්ත වඋනාට සන්තති අවසංගන්නේ නෑ දෙකන විඤඥාන පහල විමි ක්‍රියාවලි අවසංගඉන්න. අන්නේ එක අවසංගයඉන්න. එනිසාමකද වෙන්නේ. පෙරවිං්ඥානයෙන්... සකස්වවෙච්ච කර්මශක්තියෙන් ඊළක විඤ්ඥානය ජනිත කරනවා මරණය සිද්ධෙන හොතිදී. අන්නේ විඤ්ඥාන අපි ගැන්නේ පඩසඳි විඤ්ඥානය කියල් එන එක ජනිතරන පූර්ණ කර්මජක්‍රියාවලකින් කර්මය ජතරන ෙම ැතු ත්්‍යය පුද්ගල කාර්ත්මයක් කොන්න වැඩ ෙව ුතර දෙවියන් හසේ පනතිනවා අ නව සත්්‍යයට කවරුවත් කොන්න වැඩන්න ඇවත අර පුරාණ කර්ම ප්‍රත්තියෙන් හටගත්තාව ශක්තියෙන් අන්න රන්න ජනිත කරනවා විඤ්ඥාන රූපයක් ායේ ජයතරන ඉස්සලම විඤ්‍යානය ජයිත කරන්න පටිසධදි විඤ්ඥාන ඉරද ඒ සැනින්ම පටිසපා චක්‍රදාසයක් ගහිල්ලා විඤ්‍යා පපච්ා නාමුරූපන් කියලා එතන නිහටේ නාමුරප රට සකසන්න පටගන්න ඉතිර හට එකතාව අපිසරහට සකච්ාරපුතාව එනම් බෙන්ංහවසන හෙනම් විඤ්‍යානය කියන එක අන්න භවෙන් භවයට ගමන් කරන්න නොව කාරයට එනම් මේ විඤ්ඥානය පැවැත්ම භවයෙන් භවයට ආවත්කාලන කරගැනීම ක්‍රියාලිට ම අපි කර්මය කියලා කිය එ සිට අවස හැම තිස්සම කර්ම කර්ම ගොඩනැගෙන තුර තමයි විඤ්ඥාන්ධාතුූ පවතින්. එනිසා එකම විඤ්ඥානයක් එහැ පැතරි කිය කියලා කිවොත් වැරදි මොකද මේ භවින්නේ මනුසේ ළඟ බවින්න බල්ලේ. එතකට එකම විඤානයක් මේ භවිදච විඥානය ඊළඟ බවයට යනි ෑැක දැට පේන හමකි වහමත් වැරදි මොදෙම කියන්නත් දෑක පැත්තකින් අන්ටාවත් පැත්තිකින් මොකද මේ භවවිහි මනුසයනක් ඊලක බවවින්න බල්ලෙක්. මනුසේගේ වි ා හැතරගේයාගවා හනන් හ පැතති ො මිනිහේ එව ගේ බල ද න මනිසාන් හෙම කරන්නේ එන විඤ්ඥානය බවෙන් භවයට ගමන් කරයි කහන් වැරදි එතකොට හෙනම් මැරල උපතින් ඔහොමද කිය ලොවාම වෙන කෙනෙ කියන්නත් බෑ ඔහොම කියන්නත් බෑ ඔහොම කිව්වොත් එහෙම අනර් ප්‍රස්සය නොමකද පෙරබේ විඤ්ඥානම නං ඊලක බවටත් ගමන් කරන්නේ ගම කර බාව දැ හොදම හතු පවසෙන් දහන්නනවා නමුත්තද ලෝක සම්මධය තියෙන අදහසගෙනනවම කියන්නේ. එයාමනං ඒ එපතු නිමැරිලා හනහර පෙරවි්ඥානයමයි මතුත්තියන්ඩෝ නහෙමකන්නෑන් එහෙම මොකද ඔබම දැක්ක දැන් හේතු පලවසෙන් ඒ මහද සක්කසන ඥානයන් ිසක් අචීත හෝ අනාගතයෝ කියල පනවාන විඤඥානයන්නේ මේ මොහොතේ පවතින දැනීමමත්තියන්නෙම ඒදැනීමම කලින්ති පච්ේක කුත් නේ අනාගත තියනෙකුත්ේඒ එක මේ මහොත දාෙ. එ නිසා දැම් පහන් දැල්ලක් පත්ව වෙනවා මේ පහනි ඇැ මේ මොහොදේ පවතින පහන් ඩැල්ල මේ මොහොත ටඩදාාලෙක් නිසක් ඊළඟ මුහොතට ඩදාාලෙක් නෙවී ඊළඟ මොහති පවති ඒේදැල්ල නනිවේ අනෙකක් ඕ මොහෝ මොහම ගිහිල් අවසාන පහන නිවෙනකොට මොහති මොහොත විපරිනාමේට පත්ච්ච පහන් දැල්ලක් මිසක් මේ තියන්නේ. එ බාන්දැල්ලි සන්තතියක් නිබ්බත්තියක් නිසක් මේ වැඩීමත්සාහ. පිරිනාමයක් විසක්ම තියෙන්නේ එකම් පහන්දැල්ල අවසානයන කන්ති පුරණෙවෙී නමුත් මේ සන්දති අපිට විද්‍යමානවෙන්කොම් පහන්දැල්ලක් වසින්. මොකදැය වෙනස. එමනම් පින්ගොතන අන්නර මරණයෙන් පස්සේ එහහා පැත්ති ගෙහි ොපද නයාමයිකිවුවොත් වැරදි මොකද විඤඥානය ගමන් කිරීමක් නැති නිසා. අනිකෙක්ක වුවොත් ඒත් වැරදි. මොකදකට හේතුව මේ විං්ඥානය අර විංඥානය අතර කර්මාණුරප සම්බන්ධයක් තියෙ. එක කම්මස කෝම්මි කම්ම දායාද කම්ම යෝනි කම්ම බාන්ධ වෙති ඇති කම්ම යෝනි තම්මෙන් උපත් ද නිවි්ඥන්. කම්ම බන්දු කර්මය තමයි ඥාතිය වයි කම්මස කෝමි කම්මදා කර්මය තමයි දායාද එනම් බවෙන්බවිට අපි එක දායාද හයෙනවා දරුවන්ට දෙන්න ඔය දායාතය අරංගනි විවාවිද හේතු පලවසෙන් පොඩ නැගෙන අසාර සත්්‍යයාට හම්බිනදායාද කර්මය කර්මේ දායාත කරක නිපති ලයි කර්මය ඥාතියකක නිපති ලයි කර්මයෙන්තය උපද්දලති එම නා දෙලසින් හෙනම් අන්න ඒ බව දෙක අතර යංකිසි ආකාරයකින් විඤ්ඥානමීය සම්බන්ධයක් නෑ විඥානීය සම්බන්ධය නෑ හොට මටකතියාග විඤ්ඥානීය සම්බන්ධය නෑ බව දෙකා අතර තියෙනෙ කර්මාණුරූප සම්බන්ධයක් විතරයි එනම් ඔන්න විඤ්ඥානයගෙන දැනකණ්ඩුවන විශේෂ කාරණාටිකක් ම පැදිලි කරා ධාතු කැන කියන්නේ කිහිල්ලා හෙනම් ඔන්න විදිහට ස්පර්සය ලබන අපි ධාතු හයකින්. එහනම් විඤ්ඥාණ ස්පර්ස කරගන්න තමයි මනෝ දවාරය නැත වස්තු රූපය සකස්සලලා තින මනො දවාරය ඇත්තරම වස්තුු රූපය වස්තු රූපෙන් ගට්ටනය කරගන්නන්නේ නැත වස්තු රූපෙන් ඉස්පර්ස කරන්නේ විඤ්ඥාන දහතුවයි. එක එකක මනංජ්‍ය පටිච්ච ධම්මේජූඋපජිති මන විඤ්ානංකය. එනම් පින්ගතන ඔය හයම පොද එකවට කිව අපි සිතකිය. විංඥානයෙන් පොද් එකට සිතකිව. එම් හයාකාරයටම දැනගන්නේ සිත එනම් සිත කියල කියන්න ඔන්න ඔොතන අන්නර චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය ගහන ප්‍රසාධේය ජව්හා ප්‍රසාදය කාය ප්‍රසාදය වවත්තු රූපේ ඔන්න ඔ හයිට කියන්න පුලලා සිත කිය ඔය හයින් ලබන අරමුණුවල් ඔයහයි ගන්න ඔයහන් දැනගන්න වූ ලක්ෂණයට කියන්න පුුවන් විඤ්ඥාන කියල ඒ දැනගන්නාවූ කාරණමිනිහි කරලා තේරුන්ගෙන මිහැකයාර ගැ පුලාාමානසක නැවතත් කිව්වොත් ඔය ප්‍රසාධරූප පහයි වස්තුරූපය කියන හය සිත යනුවෙන් විග්‍රහ කරන්න පුළුවන්. ඒහයි හටගන්නාව දැනීමට විඤ්ඥාන කියල කියන්න පුළුවන්. ඒ විං්ාන තෙරුම් ගැනීමි හැකියාවට එ විඤඥායවතේ දැන ගැනීමල දත්ත විවර්ශනය කරලා මේ හවල් දත්්‍යයයි දැනගත්තේ කියලා මැනගැන්න පුළුවන් හැකියාවට ආරමණ මීනමානන් ජනාතී තිමානු අරමුණක් මෙ යැයි මැන බලා තෙරුම් ගැනීමි හැකියාවට මනස කියල කියන එ ඔන්නව යන්සාරෙන් චිත්තය විඤ්ඥාන නි සහ මනස ගොඩනැගෙන. එතකොට එනම් මේ ඉස්පර්ස කිය කිය එහම් මොක් දැන් ස්පාර්සක ොහොැ හිමක් න්නට එන ස්පර්ස ගැනීම ාතු එකන එක මෙන්න මේ සිතේ ඉස්පර්සවීම එ සිතකිවම් කදර ප්‍රසාදරූප පය අවස්තුරූපයයි. එනම් අන්නේ ඉස්පර්සියගවන්න ඇත්තෙන් එම් ඔ ස්පර්සය සිද්ධේ න මොතේී ස්රපය ඔය ප්‍රසාධ රප ොහෝ වස්තුරූපය රාගන් දේසියෙන් මෝහහින් යුක්ත චෛජසිකයන්ගෙන් ක්‍රියාත්මක වුණනොත් මොකද වෙන්නේ. හනම් එතන ඉස්පර්සවිකෘති වේෙනවා. ඉස්පර්සිවිකෘරතු ව න හම එතැන්ට සංඝෝජන එකතු වෙනවා. සංෝජනකිවේ රාගදේ මුොහුන් තම. හනම් එතනින් හට බැඳන්න ගන්නවා ඒ ආරම්මණයත්තක සිත. මෙන්න මේ ආරම්ණය අත්ක සිත ගැටහර නිසා ඒකට සංගෝජනයකන සංගෝජනය පාලී ගැටගහරනට පදදිිවවා. දන්ුවලින් කරන්න යන්නේ වැඩි. ඒනම් මොකද වෙන්නේ අන්නර ඉස්පර්සයයක්ත් එක්කම සිතඒ ආරම ඇත්තිික ගැටගීමේ හැකියාවතිය නිසා රාගදේශ මහෝට අන්නේ රාගදේ මහතුලින් සකස්ශේ ධර්ම ඇටික සංෝජන ධර්මකය සංෝ ධමය සංගෝජන කියලා. එනම් අරමුණ සිතත් එකක ගැටගාන්නන්නේ රාගෙන්දේසින් මොහෙ ඒ අර්ථෙන්ය වැඩික සංහෝජන කියලා. එනම් සංෝජන සහිත විස්පර්ස වනොත් අන්න ස්පස්සයටි කෙනන සම්පස්සය කිය. එකවේ? ුදසිංහලයමකිවත් රාගදේශමහෝ සහිත අවස්ථාවක දේසිතට අරමුණක් ඉස්පර්ස වුණොත් ඒස්පර්සේයට කියන සම්පස්සය කියල් එනම් ඉස්පස්සකායා ජය පස්සකාය ඉස්පර්සකායන් හයටත් ඔබ දැන් දැක්ක. එනම් ඔන්න හැ තමයි ඉස්පර්සකාය හය කිය ලක න්නේ ඒස්පර්සය සකසන හැමතිස්සම ඇහැයි රූපයයි චක්කු විඤ්ඥාණයයි එක තුන හම්මකද චක්කු සම්පස්සය හැෙනෝ මේ විදිහයට කනයි සබ්දයයි සෝත විං්ඥාණය එකතුුණ හම මුණ ගැහුණනාම එකට එතන සෝත සම්පාසය සකස්සන මේ විදිහයට සෑමයිටම අර අභ්‍යන්තරායතන හයායි බාහිරායතන හයයි එහයි ඒ දො හැ ැටීමෙන් හටගන්නාව චක්කු සෝතාදී විඤ්ඥානයි යන මෙතුන් තුනේ එක තුවට අභ්‍යන්තරායතන හයයි බාහිරායතන හයයි විඤ්ඥාන හයයි කියන මෙන්න මේ දහටාකාරූ තටලුසාකාරූ මේ ප්‍රපංච ධර්මයන්ගේ මුණ ගැසීමට කියනවා ඉස්පර්සය කිය එෙනම් ඇහැයි රූපයයි චක්කු විඤ්ඥානයයි එකට මුණ ගෙහිච තැන චක්පුු සම්පස්සය හටගන් එනග මුලදම පැහැදිලි කරන්න හදපු විශේෂ දහම් කාරණාව දැක් මොකද දැන් මේ රහතන් වහන්සේ රත් එෙනම් මෙන්න මේ කියන චක්කු සම්පස්සය මෙන්න මේ කියන චක්කු ස්පර්සය සකස්වෙනවා පංචස් කන්ද ක්‍රියාවලයක් උන්හස තුළත් පවතින් එනම් නැතන් අර්මුණක් දැනකන්න බෑ ඒනං රහතන් වහන්සේ තුළත් චක්කුන්ච පටිච රූපේ උපදජති චක්කු විඤ්ඥාන කියලා මෙන්න මේ චක්කු විඥානය සකස්සේ නවා එ චක්කු වි්ඥානය සකසන ොහොතේදීමම ස්පස පත්යෙන් එතිරිදලා එතතින ඟද වෙන්නේ පසපච්චා වේදනා යනති වසෙන් එතිරින් හැට විපාක වේදනාව සකස්්‍යයනු අව අකුස පටිසම පත්ති එක වෙන විග්‍රහ කරන්න ෝල එදොට පින්ගදන ඔන්න උතුරන තේරුම්ගරන්න ඕන ගැම්රු තෙනත් දැන් රහතන් වහන්සේට සම්පස්සය සකස්ේලී නැටියයි සම්පාසය සකසෙන්ට අවසේ හේතුමනුවවා සම්පසය සකසෙන්ට නම් ඔන්න ඔය ගොඩෙනගෙන ඇහැයි රූපයයි චක්වින් යනයගෙන තුන කුම්ම ආකාරයේ පැවත්මක් සහි්‍ය වයුතුද දැන් අවිද්‍යාවන්යුක්ත සිතක නම් අවිද්‍යාකි වේ තාමය ආවාද සැපැයිගෙන මුලාසාගට චිින්දනීිප සිතා මෙන මේ සිතකට නම් මෙන්න මේ ඇහැගැනත් මහා ලොකු වටිනා ගමක් පවතිනෝ මොක දෙකට හේතු ආශ්වාදය සැපයි. ආශ්වාදය සැපයි එනම් ජක්කු ආශ්වාදය සැපයි ජක්කු ආසාදු ඇහෙෙන් ලබන ආස්වාදී සැපපයි ඇ ලබන ආශ්වාදී සැපනා ඇහැස් සැපයි රූපයස් සැපයි චක්කු ඉ්ඥානයක් සැපයි. යමක් සැපනම් යන්ලෝකගේ පියරූප සසාතුරුපන් එතෙසත් න්න උපජවාන උපද්ජතු. එත නිනිසමාණ නිවිසති. යම්මක් සැපස රූපයෙන් මදුරුස්වභාවෙන් ප්‍රියස්භාවෙන් දැනව අහිතට එහි තෘෂ්ණාව හටකන් දෙම්මකද වෙන්නේ. අවිද්‍යාවෙන් ස්පර්ස වෙනකොට හැ සැපයි. රූපයත් සැපයි. චක්කු විං්ඥානය සහැපයි. එනිසා මකද වෙන්නේ. සැපනම් එහි ඇලේ නවහිට වේදනපච්චා තන්හා. එනම් ඇහෙන් සැපවේදනාවක් ලැබෙනවා රූපයෙන් සැපවේදනවක් ලැබෙනවා ක්කු ්‍යානය සැවවිදනාවක් ලැබෙනවකිෙන මෙ මුලාසාහකරමේ තුන එකතුව මේ සැපවිදතන ලැබෙනවාකිීම මුලාසාහගත නිගමන හවත් අපවි්‍යානිසාමකද වෙන්නේ සිත ඇහැටත් චන්දරාගෙන් පබැතින නැ තෘෂ්ටායෙන් බැදනවකි ඇහැටත් තෘෂ්ායෙන් බැදෙනවා රූපේටත් තෘෂ්ණයෙන් බැදෙනවා ජක්කු වින්්ඥායටත් තෘෂ්නාායෙන් පැදෙනවා නැත්ත ඇහැටත් රූපේටත් ජක්කු විංානයට චන්දරාගෙන් පබැතින දැමකද වෙන්නේ හැ කෙහිත් චන්දරාගේ පවතිනවා රපය ක්‍රරහිත් චන්දරාගේ පවතිනවා චක්කු න්ඥ්‍යාණි කෙත් චදරාගේ පවතිනො දැන් චන්දරාගේ හමුවක් සමුලුවත් දැන්තින් එනම් පයයි මනාපයි මදුරයි කියලගත් ඇහැකු රූපයකුත් චක්කු න්ඥයාායකුත් එකට මුණ ගැනකට එමුණ හින්නේ චන්දරාගේ එකතුව කෙලෙස් තුනක එකතුවක් ඇහැ පිළිබඩ ලේසියයි රූපය පිළිබඳ කලේසියයි චක්කු ඉංයාානය පිළබඳ කලේසියයි අ සංගකිව පාලියෙන් කෙලෙස් වල්ඩ සංඝනම සංග එනම් දැම්මකද වෙන්නේ ඇහැයි රූපය චකු යිඥානයයි පිළිවඳ චන්දරාගෙට එකක් මුණ ගහෙන අවස්ථාටිකවා චක්කුංච පටි ජරූපේච උපත්ජතති චක්කුයින්යාාන තින්නං සංගතිී පස්සෝ මෙන්න මේ කෙස් තුන එකට එකතු වෙනවා දැම්මකද වෙන්නේ තින්නම් සංගති පස්සෝ ඇති අන්න සම්පසය සකසු. එනම් සම්පස්ේ යනුව චන්දරාගෙන් යුක්ත ඇහැකුත් චන්දරාගෙන් යුක්ත, රූපයකුත් චන්දරගෙන් යුක්ත චක්කු ඥානියකුත් දෙකට මුණ ගහෙන අවස්ථාවයි අන්‍ය අවස්ථාවට කියනවා සම්පස්සේ කිය. එහෙම නැටුව ඇහැ රූපය චක්කුවි ඥය මුණ ගෙන අවස්ථාව නව. රාතන් වහස දිී අන්‍ය අවස්ථාව. එ ඔබ විශේෂයෙන් වෙන් කළ දනකන්නට ඕන ඇහැයි රූපයයි චක්කු ං්ඥානයයි විතරක් මුණ ගැහුණොත් එතන කෙලෙස් නැත්තාං. න හටගන්නන්නේ විපාක වශේල් ැනීමක් විපා චක්කු ඉයාානය විතරයි. ඇබැයි චදරගෙන් යුක්ත හැකු චන්දරගින්ෙන් යුක්ත රපයකු න්දරගින් යුක්ත ජක් හිඥානයත් එකට මොුණක හුණුත්තම් අන්න එතන හටගන්නවා සම්පස්සය. එක විල කෙලෙ සහගතය මොකද ඒ සම්පස්සේ කියලා කියන විකෘතියක් විකෘති ස්පාර්සිය. මකද රාගෙන් තමයි ස්පර්සය සකස් කළේ එනම් හිත රාග ම ස් පාස කො දැද නි බලන්න. ඕ නෑමද සැපයි කලපී රාගෙන් යුක්ත අවස්ථාවක සිතරයමක් ස්පර්ස වුනොත් ඇහෙන්කණෙන් නාසෙන් දිවෙන් සරරෙන් මනසියෙන් හැමදේකම සැපක් දැනන්නේ වෙලාව. ඇයිඒ සංකල්පි දරාගෙන් යුක්තයි හැමදේක හමංකපි රාගෙන් යුක්තදේවල් යුක්ත නැති දේල්වල හැපත්ද එන්න. දක බේබද්ධ රාගෙන් මත්තෙල් හිටි මත් පැබී ලස්වාදෙන් එනිසයි අර ගිරිකුලකින් පහලට විසිවේදී ගත දවටින මේ සීත සුළංගරල හෝ සැපයිකි ඇයි කයටද කයට දැනිච්ච සුළගත් සැපක් වසයෙන් දැනුනාා කුමක් හින්දයක්ත් ඔහුගේ හිතේ වෙලාවේ රාගෙන් තෙත්තල රත්වෙලා තෙත්වවෙල ලිබුණේ. ගෙනම් ඔබුම් බලන්න රාගෙන් රත්තච්ච තෙත්තේ චෝනෑම අවස්ථාවක රාගෙන් රත්තච්ච තෙත්තේ චෝනය අමවස්ථාවක ඔය හිට මුණගහෙෙන රූප ස් ගදරස් ස් පපස වල දරමවල පවතිනව සැපා. ඒේ මොහොදදී විද්‍යමානවන් හේතු කළමයාවක් කිිස්තා සත්‍යවසින්ගේ රූපය හෙමතියෙනවා නවී. එනිසයි පිනිිස්සු රාගය ඇතිවෙලාවට අපරාධ කරන්න. මොකද රාග ඇතිහුණ හම ඒ රාගසිතට පුළුවන් කමතියෙනවා ඕනෑම රූපයක ආශ්වාදයක් මව පෙන්ුවන්ද. එනිසා තමයි තාත්තට දුව පේන්නතුවයන් එ එම වෙන්න හේතුව තමයි හිත රාගෙන් මත්තම්. එන පින්හසන මෙන්න මේ යහාට්‍ය අපි හොඳින් තේරුම් ගන්ඩ ඕෝන මෙන්න මේ රාගෙන් මත්‍රය අවස්ථා ත්‍රමායි භයානකම දැන් ගතන සම්පස්ස තුනත් තියෙනවා. චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ග චක්කු සම්පස්සේ සමයින. ප්‍රධාන වසයෙන් හයත් තියන චක්ෝම්ප ගන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස අනු සම්පස්ස කිය එය විඤ්ඥා අනුව තුංා කාරයක් ගන්නවා රාග සම්පස්ස දේශ සම්පස්ස මොහ සම්පස්ස කිය ඔතනින් ඇත්තටම ගත්තහම දැ ලෝකශත්‍යයා දේශ සම්පස්සයට මොහ සම්පස්සයට කැමති නෑ වැඩියම්ම කැමති කැමති වැඩියම නවි කොහොමත් කැමති රාග සම්පස්සයට ඒක තමයි හොයන් රාග සම්පස්සය හොයන්න කියල්ල තමයි දේශ සහ මොහගෙන සම්පස්සයන්ට මුහුණදන් එතකොට මතිස්්‍යව ලකත්්‍යය හොයන මොකද රාගකම්පස්සේ රාග සම්පස්සේ තමයි හොයන් එන ඒකට දෑම මේ ජීවත් වෙනවා ගිකෙන් නානාවිද දුක්විදවිද අනන්තපරිමාන දුක හැටවොට මෝනදමින් සිත නැමති මාරයාගම ලනුව කාලා ඇම කාල උදේන්දල රෑවෙනකං රෑන්දල උදේවෙනකං ඉපදිච්ච දවසිදලම දන්නා කියන යමක් හයක් හරත් තේරච්ච වයිසින්දල මෑහනකම්වන්ද දුක්කෙන. මේ රාග සම්පස්සය උතිසා. මොකදකින් උපදිනව පසපච්චයා වේදනා සම්පසපච්චයා සම්පච්ජා වේදනා. එකකිවෙේ ආශ්වාදය. එනම් ආශ්වාදයස්ොයාන්න තමයි මේ හැම දෙයක්ම කරන්න මෙසිිය ලො සතු. අපට පේන මේ ෝකෙ කොච්චර විශ්මඳ බලන්. දවසගා හන්න්න ලැබෙන දවල් පොච්චර භානගකද බල මනුෂයෝ මනුස්සයට කරන අපරාධ කොච්චර. කුරරුද පලගන්න එබවාඳූ බිවිය වියරු වැටිච්ච මිනිස්සු මේ ම මිහිතලයේ ඉන්න කුරාකූප්‍ය පවා නසා දමමින් තමන්ගේ පැෑත්ම විතරයි තියෙන් ඕන කිය තැනට ඇවිල්ලා මෙච්ච රාත්මාර්ථකාමින් නිහීන හීන දීන අදම මුක්්ද විටට හැසරන මොක් විසාාද මේ රාග සම්පස්සෙ උතුෙසා. මේ ඔක්කෝම වැඩකරගෙන හදාගෙන දීන්නේයි සර නස්්‍යයන්ගේ සොහන් මදිින් හරි මළගවල් මතිින් හරි තමන්ග මමුගුල් තරගන්නන්නේයයි මේ රාග සම්පස්සය කොන්නා අනමකදම් එහ පැතර ජනතයනවා පස්ස පච්චා ේදෙනන රාග සම්පච්චා ේදෙන අස්වාදී. එඒට මේ ඔක්කොම් කරන්න ඒන එතරින් හාට සිද්ධනදේ දන්නේ නෑෑනි ඔච්චරයි නිදන්නන්නේ ඔච්චරයි ගෙනන ඩටකුවත් දන්නේ ඉටිකුවක හොමුවත් දන්නේ එක දෙයක් දන්න ඒකත් දන්න නෑතර මෙහෙමත් දන්නේ නෑ ඒන සවිං්ඥානිකෝ දන්න නේ අවිංඥානිකෝදන්නේ දැන්. රාගෙෙන් සිතට යම ස්පර්සුන හම සැයි කියෙ හෙම ඥායාත්මකව නුවණින් දකිනකන්නේ වේ. හැඟීමෙන් දාන්න. හැඟීමෙන් දාන්න. හැකීම ද ප්‍රඥ නුවන මු ප්‍රඥා නුවින් දැනගත් නන් හම පජානාතිවෙන් ඇත්ත දැනගන්න. මේ විජානාති. විඤ්ඥාණින් දැනගත්තේ. එතකොට දැනගන්නෝ රාගෙෙන් හින්තට යමක් ස්පර්සනික සැපයි කියල නිසා ලෝක සත්‍යය ්‍රන්තරයෙන්ම මේ මාරයගේ ලෝකය. ර අට හනය ච ලෝකඉන්න ම මනිස්සු හැමතිස්සේ මුස්හගන්නේ රාගෙන් ජීවත්තෙන්. හැමතිස්ේම ජීවර්තෙන් උත්සාගන්න රාගේ පරි උට්ටාන කරගෙන නැත්තන් ජීවිතයම හාසාහාහනයක් කියල පේන්ට ගන්න. ඇනිසාමකද කරන්නේ තමන් හදාගන්න ලෝකය ඇතුරේ ලස්සන රූප කොඩගහ ගන්නවා ප්‍රියමනාපරූප තමන්ගේ සංකල්පිත රාගේයට උචිතාආකාරය රූපි තමක් කොඩහගන්න. එදකටොටවෙන්නේ දමන්ගේ දැන් නිවසකියමක නිවසේ හැමතරනම දකින්න හම්බේෙනමනවාද. අර. හැ පිවන රූප චමතමන්ගේ සංකල්පිතරාගටනු. ඉළඟට හැමතැනම හන්ලැබේ කනපිනවු සධ ඊළඟට හැමතනම විඳින් හම්බිෙනෙන් නාසේපිනවන ගන්ද දිවපිනවන රස හතරාත එයට කයිපිනවනි ස්පාර්ස ආසන ඇද පුටු මේ සොක්කොම. ඉරට මනස පිනවන අදහස්. මේතික ගොඩගහගට ඉවා. මේතිික ගොඩගාගන නැයියේ මේතික ගොඩහග ඉන්නකා පුුවන් රාග පරිියුත්්ාන කරන ජීවත්ත. ග සිත පරිු්ාන කරන ජීත්තනකට පුලුවන් කම තියෙනවා හැම මහොතක මාශ්වාදය ගොඩනකාකන්න එනිසාය ජීවිතය හරිම සැපවත් හරිම සුවදායකයි මේ උතුම් ධර්මමාදේ පය මොන සපත් දෙහෙම් බැලුවා ඇයි හැම තිස්සේ මොේ රූපස ප්‍රියජනක ඇහකන නාසේතික සරිමස පනවන මේ ප්‍රියජාන කරමුණ ගොඩගාගන්න බෑ මේ උතුම් රටේ එන්සාමකද වෙන්නේ ඒ අරමුණු මුොහයෙනවා ඒ අරමුණු හෙව් හමකද වෙන්නේ අරමුණටමකෝච්චර ලා ය අරුණුතිය දිසාවටම දිලයන. ඒර සීතා ගන්න අපි සැපවිතිෙනවා කියලා. අන්තිවට මොකද වෙන්න කියලා නෝනින් බැලූහම අනන්ද කාලයක් නිරදුක් පිළින්ට. අනන්ත කාලයක් සසරදුක් වෙින්ද. අනන්ත කාලයක් අපරිමිද්ද මෙතකයි කියන්න බැරි ම භයානක ගෝරටුක දුක්කලට මුහුණ දෙට වස කරන කර්මශක්තිය තමයි අසුරක් අසරක් හර අසුරක් කසුරක් පාස රැස්තරට තිීන්. ඇැයියේ. හැම මොහොතකම රාගසිත පරිවුට්ටානයි කියන්නේ. හැම මොහොතකම, බරපත ලන්දවෙන් මේ චන්දරාගෙන් මේ ලෝකෙ දැලිය ලිතන්. එනම් හැම මොහොතකම ඒසතෙන් කර්ම යැකිනවා. ඒ විත රක්නෙවෙයි ඒ ආශ්වාදේ මග්‍රකරගන ජීවත්වෙන ජීවිතේ හැමතිස්සම රාගෙන් යුක්තුම් වාශය කරන ජීවිතේ. පොඩි හරි කැලබීමක් ආපපුතනක මහා ගැටීමක් කහටගන්න. ඒලන මහා මෝහයක් කටගන්නවා. ඒ නිසා එබද අනුස්්‍යේම කොක කරන්නේ හැම ොහොතකම රාගෙන් ආශවාදයෙන් මත්වෙලා ජීවත්තෙන්නේ. ඒයයි ඕනැම් වෙලා කියන පිස්තෝයක් සහිවත් ඉන්න පුළුව මෝද ගැටුනොත්හෙමැ කෙලින් වෙඩදි තිලලාදන්නේ. ඉරට මෝහෙන් ගින්න පුළුව ම කියලා මානයෙන් අහංකාරකමේ මුඩුකමින් පරි පීණිවෙලා ජීවත්තෙන්. අනකලඩ අරාශ්වාදෙන් පරිවු්ාන වෙච සිත්‍රට ඇතිවන ස්වභාවේ. එනම් ඔය බොහෝ දෙනා මේ ඇත්ත නොදන්නාව සත්‍යය අවබෝධ නොවන්නාවූ මේ මාරයාගම වහල්ලු වෙච්ච මේ ලෝකීන ඇැම් අසප පුරුස අඥඥානයෝ විසින් ලබාදෙන් අරහස් එෙන්නේ මනවාද ඔබේ සිහිනය සැබෑ කරග ඔබේ සිහින ලෝකය බොඩ්නගාගන්න සිහින ලෝකයමකරද මාරයකගේ සිහින ලෝකෙ තමයි හැමත්තිස්සේ හැකරන නාශය තිවසරය මස පිනවන අරමුණු බහලු වෙච්ච තැන ජීවත්වෙන එක. එක තෑම් මාරගේ සිහිනේ එනන්ගේ මාරයගේ සිහිනේ සැබෑ කරගඩ කියලා ඔබට උදේරෑ දිවා නැව දවල් රෑ නැතුව මේ කෑමොර දෙන්නේ මාරපුත්‍රය බව මාර දූර් බව මතක්‍රතියාගන්න සිහෙන් මාරයයාග සිහිනේ යනු ඇසකන නාසේදියව සරය මානස පිනවඩ උපරි මාරමු තිය ැක වාසය කිරීම ඒකතර මාරයාගේ සිහිනේ එනිසා තැ පින්වතුනේ ඒ උපරිම තැක් ඇත්ත මති නොම මේ සක් වල එතැනට කියැන වසවර්ති දිවිය ලෝක කියලා එනිසා මයි වසවර්ති දිිය ෝකන දෙවියන්ට මාර්යෝ කියන්න ඇයි ඒ අසපපුර සයෝ සංසාරය පින්කරීම ඇසකන නාශේ දව ැරරි වවස උපරරිම පිනවන්න පුළන්තන බපොරත්වේ.ඒ උපරිම පිනවාවන පුළුවන්තැට දැන් ලංගා වෙලාතිීන්. එතන්ට ගියාට පස මොකද වෙන්නේ. එතන්ට ගිය දවසට අමා මෑණියන් වහන්සව පේන්නේ සතුරෙක් වසේ. ශ්‍රී සද්ධර්මය පේන්නේ සතුරු අදහස් වසේ. ආර මහා සගරත්නය පේණි සතුරු සේනාවක් වසයි. එදාට අසපුරුසු දෙව්වරු එදාර ොකද කරන්නේ බෝද්ධ ධම්ම සග ත්‍රවිරත්නයට ේතිව නැගේ සිින. ඒ වසවාඇ දදිවිය පුත්‍රය වෙන්ඩ මෝන් ෑ මේ ලෝකී අසපුර මිනිසුන්ටත්තොත්ත්‍රම තමයි ඇහැ කන නාසේ දදිවසරයේ මනස පිනවීම තමයි ජීවිතය අග්‍ර සැපත කිය හිතාගෙන අවි්‍යාාවෙන් තෘෂ්ණයන් අන්දච්චේ අඳ බාල සත්්‍යයා හැම තිස්සෙන් ප්‍රාත්ථනා කරන එබඳු අරමුණු බහලොවෙච්ච තැනක සය කිරීම් එතකටම කරවෙන්නේ ඒවාගේ තැනක වාසය කරන යම් අනුස්සෙක් මේ ලෝකය ඇත්නම් ඒ මනුසේ ඇන්නබෑ සාතෙක් ඒ සතාට හැමති ස්්‍රම ද් දම්ම සංගත්‍රවිරත්ය පේන සතුරු බලවේගයක් වසේ සතුරු බලවේක වසයෙන්. බුදුරජාණහන්සේ පේන සතුරෙක් වසෙන් ශ්‍රී සදධර්මය හෙෙනකොට කනේ කටු ඇනවා ගෙදයින්න. ආරය මහා සංගරත්නය පිරෙන්නේ අප්‍රිය පුද්ගොලය හැටියට. ඒක තමයි ඒ රාගසිත පරිවුට්ටාන වීමේ පලය එනිසාමකද වෙන්නේ. තමන්ට මේ විශ්වයේ. වතින එකම පිහිත පිහිට අසිරිමත්තු වූ බුද්ධ ධම්ම සංගත්‍රීවිතරත්නේ හෙලා දැකීම නිසා පිළිකූල් කිරීම නිසා එඋක්තරේතර ත්‍රවිතරත්නයට නිකර කිරීම නිසා නින්දා කිරීම නිසා දවසක සැප ලැබෙනවා දෙෙපිටිං යන්ඩ මේ මහපොලෝ මධ්‍ය නිරගෝලය මැද්දේ ගිනි ගන්නා ගිනි ගුලිය මැද්දට ගහිලා වැටින්නේ. ඇැයිඒ ඒ අඥානකට ලැබෙනව වනු උපොරිම ද්ඩුවම ලබෙන තමන්ට සදාතනික සැපය උද්දාර දෙන්න මේ විශ්වේ. අනන්තකාලයක් පාර්මිතා පුරල පහළ වෙන මහාකාරණික සම්මා සම්බුදුපාන් වහන්සේ යමෙක්ට සතුරෙක් පසඉන්නම් පේන්නේ මතකතියාගණ්ඩේ සතා විදින නිරදුක මෙච්චර කාලයක් කියලා පනුවන් පුලන් සමතික් ෝක පහළ වෙඉන්න. ඒත්තරං කාලයක් නිර්වල දුක්කිනිනවා. අවස්සාානිික ඉහිල්ල ලෝකාන්තයට නිරයට වැඩිච දවසට අධජික සීතලකින්. වසර මහාකල්ප කෝඩිගාන කැනගන්න දැවිදව සීතල නුද්දැවෙනවා. උණුසුමෙන් වගේ සීතල නුද්දවෙන දැවිදවි අනන්ත කාලයක් දුක් කිදිනවා. එනිසා මතකදයාගණ්ඩ අද වෙනකොට අපි නොදැන එතෙන්ටයි ගමන් කරමින් ඉන්නේ. වර්තමාන මේ පාසල් අධ්‍යාපනයේ විශවිද්‍යාල අධ්‍යාපන ආදීමේ ඉතාම මේ නින්දිත චින්තනයන් මත ගොඩනැකිච්ච මේ අධ්‍යාපන රටාවතුල සිික්ෂන්නේ වෙනවා කියලා අසික්ෂණය වෙන දරුපරම්පරාව තුල ගොඩනගෙන චිින්තනය ඔන්න ඕක. හුඳට මදකදයාගණ්ඩ. ගොඩනගෙන චින්තනය ඔ නෝක. ඔවුන්ට වේ බදුරජාණාසය සතුරෙක් වසෙන්. ඔවුන්ට මේ ශවිශ් අද්ධර්මය හරිම අකපයි. ඔවුන්ට මේ ඔවුන් මේ ශ්‍රවිස අද්ධර්ම ඉස්රා තරකවාදන ගණ්ඩෙනවා. තරකවාදන ගණ්ඩෙනවාම ධර්මී ස්සරහා. ඔවුන්ට මේ ආරරිමහා සංගරත්නය පේනි සාතුරන් වසයෙන්. එනිසා මතකදයාගණ්ඩ ඒ වැරද ඔබත් වග කියන්නෝට මවුපියන් හැකියට ඔබත් වග කියන්න ඕ අනිවාරයෙන්ම මතකදයාගන්ඩ බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට හෝ ආරය මහා සංගරත්නද හෝ කිසිම පාඩුවක්ෙන්නෑ කවුරු නිරයට වැටුණක් ඒ දුක තමන්ටම දරාගණ්ඩ වෙන්නේ නමුත් සම්මා සම්බුදුපයන් වහන්සි කියන මහාආකාරණික විශවය අග්‍ර තුමාණන් වහන්සේ නිසාම අඥාන ලෝකශත්‍යෝ තමන් ගෙතියන ජඩ කෙළතුළු අඥානකම නිසා වවැෙනසන්න ගියාට ඒඇසිරිමත්තුව සමා සම්බුතිපයන්න වෙනසිෙන්ට තින්නෑ. එඒතමයි මහාකරුණාව ස්වභාවේ. එනිසා ඒ මහාකරුණාව නිසා යන්තා මේ සංසාධකෙන් කැලවෙලා කොම නොහ සැපතක් උදාකරගන්නවා මිසක්. එසේ නොවන්නට සම්මා සම්බුදුපයන් වහසේගේ මේ සාසනය අතුරුදංවෙලාගේ දවසට බලාගන්න පුළුවන් යම් දවසකගේ මහොල වින්න මිනිස්සන් ගෙතින කුරුකා. දැනටත් මේ සම අමාධර්මය මේ ආකාරෙන් පැසිරෙද්දිත් බුදුපාන්සගේ දහම තවමත්ලෝක රැව් එද්දත් බුදුරජාණන්සේ ධර්මය තෝරාබේරාගෙන අවබෝධයට පත්ව නිවන් දකින්ට හේතු සම්පත් හේතු මාර්ග ඔක්කම විවරලාතියදත්. අදටත් මනුස්්‍යයෝ මේ ධර්මදීපේ හැසිරනෙන මනිස්ු වෙන් රටවල් ගැන කතා කරඩ වශනය මේ රටේ මනුස්්‍යයෝ මංගේන අති බහතරයක් දෙනා සුුතරයක්කිව ධර්මාර්ගගේ ගමන් කර නිවන් මාර්ග ගමන් කරන ධර්මය හන අති බහෝතරයක් දෙන කොතර දිනිි කලු බල හනා ලෝක අනෙක් රටෝලඉන්න මනසේගන කුමක් කියනු එතිඒ නිසා මේ ධර්මෙන් ඇත්තතිච්ච මිනිස් චිින්තනය ඒ කාන්තාශි විනාසේ පිරිිසමයි පවතින්නේ බොහෝ තරුණ පිරිසින්වා මේ වෙනකට ඔක්කොම ැන හො යන්න පුළුවන් පරිගන්නක ගෑන අන්දේ මේ හාල් වගා කරන්න පුළුවන්ද අංඟරුග්‍රරහයගේ මේ වතුර තියෙනවදේ ලෝටෝවාර්යෙ මේ ග්‍රහයන්ටත්තාවේ හා තාවහ ගිරහය ඉන්නවාද මේ ඔක්ක මහයන්න පුලුවන්. හැමදේ මුොහේන අමර නිය වෙන හැටි ලෝක ෙතින උක්කෝම විද්‍යාවන්ටික දන්නවා. නොදන්න එක්තම විද්‍යාපුදු දහ විතර. දුකේ අඥානන් දුක සමුද ඥානන් දුක නිරෝධයක්ඥන දුක්ක නිරදධගමනි පටිපඩායක්ඥානන් අයං උච්චතය අවිද්්‍යා, අවිද්‍යාටිකම කරපන්නා ගෙටින්න විද්‍යාව කෙ හිතාගෙන දුක්ක ඥානන් දුක්ක සදධයාාන දුක නිෝධ ඥාන දුක්ක නිරෝදගමනි පටිපදාාඥාන අං චති විද්‍යා ද්‍යාවන් බැහැ කරලා. විද්‍යාව කියලා ඒ ඒ ඒ හොඳට මතහිතියාගන්න ඒ අයගේ ඒ තියන අඥානකමට සමාවක් ලැබෙන්න්න ඇ එකට හේතුව ගවේෂනය කරන්න පුළුවන්කම තියෙද්දි ගවේෂණය කරන්න ධර්මය ගැන හැයි ලෝක පි හිටන්ද ුන් විද්‍යාඥ දර්ශනික හෙමන්න වියතු හැියට ඒ තින ජඩකමතමැ පින්න්නන්නේ ඇතුලිනෙ ජඩය මොන ජඩේද ජඩක් කෙලතොල්ලේ. ප්‍රාක්ඥණ ජඩ කෙළොතු ලිෙගැන හිත ඒ තරම් උන්ගේ අපිරිසිුදුයි අපිරිසිුදු නිසා මුන්ට ධර්මය බුදුරජාන්සගේ ධර්ම ගැන හොයන්ට හිතෙන්නේෙවත්නෑ. කාමෙන් අන්දවෙච්ච වනසා කාමේම ඇග්‍රකකන ජීත්තයෙන්නේ හැමත් තිස්සේ මොයන් ආශ්වාදයමයි ඒ ආශවාදී හොයන නිසාම ආශවා හොය නිසාම ආශවාදී මත්වෙච්ච සිතකට බුදුප්‍යාන්සක ධර්මය කොහමටක් ගෝජර වෙන්නේ. ඒ ඒගේ අසපුරුසියොත් මේ ලෝක ඕොන්තරන් න්නවා. ඒසා පින්වතුන නැවතනවත තේයවාද ඔබට ලබා දෙන්නේ නැත්තම් දරුවන්ටත් දෙමෝපිය අනත් අවසා ඉතුරුවෙෙන්නේ කෙබදු ගින්දරද්ද කියලා බලාගන්න පුළුවන්මන් රටාාවටකිියොත්. දෙමෝපි අනිවාරයෙන් දරුවන්ට ධර්මය ළඟ කරල දෙන්න ඕන දරුවන්ට ඕන ැහැටියට හැදියන් කියල බලාගෙන නම්ම කෙනෙක් නම් තාත්ත කෙනෙක් න්නම් ඔබ ඔබට දවසක ඉතාම ඉතාම හිතේ හැියට පසුත යින්ද අසක් උදාවෙනවා ඇතිවන්න පසුතැෙන්ඩුපට අවස්ථාවක් උදාවේ නාගැති හොමයනකොට මොකද දැන් තමන්ගේ කුසෙන් බිහිවෙලා දරු මල්ලු එක සැරේීම මේ අවුරුදු පහලෝ විස් විසි පහ තිහවුන්ෑන එක පාටම හැදන්නේෑයි මට්ටමට අර කුසේතියාගෙන හදලා ඊට පස්සේ ප්‍රසූත කරලා ඊට වස්සේ කුම දුක්විඳලද හැවීම දරුවන්. දර ටිටික ලොකවෙනකොට මේ වැල යන්නේ මේ පැත්ත ටයිකලා දැක්ක නැද්ද. ඔබ මොකද කරලා තියන්නේ. වැලයන් අතන මැස්ස ගැහ්වා. උඹට දුවේ පුතේ හැදෙන ඕ උඹල හැදෙන් ඕනිට හැදිය මේ නවීන සමාජය ඇත්තින්නේ මේ කාරරි දියුණු සමාජයේ පුද්දුම තරන් දියුණු මිනිස්වීමේ සමාජයේ. පුද්දුම තරන් දියුණුයි ටයිකෝට් අනිර්කට ලබ දියුණුව කියන්න. දියුණුව කියලා කියන්නේ. ඉනා වෙලා ඉංග්‍රීසිෙන් අපිට පරදකරට තමිම් ලට ඥෂ්ි ෝමයක් දහනවා කියකට එකට දියුණුව කිය ඒකට නම් දියුණු ගැන ඔබේ ඥානය පිහිල් ලදින ඉතාම වැරදි තැනක එතකොට අර දරුවෝ මේ නවීල සමාජෙන් මේ අසපපුරුසියන්ගේ චින්තනය ඔස් හම ගමංගන්නකොට හැදනි විදිකට හැදල්ලක ලඔබලත් ඒ දරුවන්ටම උඩකෙට දුන්න ඇන්ද පහර දැම්ම නැද්දේ වැලට වැට යන යන දිල්ලියකට පලච්චාව කියලා ඔබ බලාගෙන හිටියා වැලය අනතරම ඇස්තහ. එහෙමුණහම මතක දෙයාගන් අවසාන මහා පසු තැවීමක් විතරක් ඉතුරේ ජීවිත. එ නිසා මොකද එහමෝච් දසර මොක දන්වද වෙන්නේ ඔබේ නිවාන් මගත් අහුරනු ය සපපුරුස දරු. එච්චරැවින් එනිසා සපපුරුසු දරුවක් හද. ත්පුරුස දර්ුවය කදන්න නම් යාමා ධර්මය නිරන්තරෙන්ගේ දරුවන්ට තේරුම් කර දෙන්න බන අස්වන්න පුරුදු කරන්න ඔබට ලැබ අවබෝතින් ඔබ දරුවන් ඥානය කරන්න මේ කිසිම දෙක් කරන්න තුනිකං උඩපිම් බල ලි දලා, කණඩ බොන්ඩ දෙනේකයි ඉගෙන ගන්න මුණ හරි ස්කෝලයාවනනිකයි ඔබේ දෙමාපියගේ යුතුකම කියල හිතාගරන්න නංගබ. ඒ කාන්තෙන් ඔබේ පසුතයි මතල් අඟබයි. ය සාමාන්‍ය පසැයිම ඒ ඩරුමවෙන්න දදාට මොක දෙදාට මොකද වෙන්න ඔට. ට මෙලෝවනි වනත් නැව වෙනවා පරලව සැ සීමත් නැතිතුවලයන් මෙලෝදී ධර්මය අවෝධ කරන්න දීන අවස්ථාවක් ඒකත් නැතිවලයනවේ දරුණ නිසාපපුර ද නිසා ඉතින් පරලෝ ගැන කුමක් කියනු ඒසා පින්තුන ඔන්නඔඒ ධම් කාරනාවත් හොදරේ ඒයාකාරෙන් තේරුම් ගන්ඩ ඕෝන එමනං මේ සමස්ත ලෝක සත්ත්‍යයන් මේ සම්පස්සේ ගොඩනකාගන්න සමයි මේ හැම දෙයක්ම කරන්න එකෙන් හැමතිස්සෙම රාගෙන් පරිුට්ාන ච්ච සිතා පොත්තාගෙන න්න්නතයි මාය මේ ලෝක හදලති. ැව නමාදවවෙලින් උපට උපකාර යන්නේ එකටයි එකගැ වි සිත රාග පරිුට්ටා පරිු්ාය නගී සිතිි න. අධි කරලා තිය කොටිය කූද්දගෙන යාග පරිවුට්ටානිකය. කොටියා කූද්දගෙන තියාගන්න තමයි හැම දිශව මේ ලෝකෙ දැන් මේ යන රටාව හැදිලතිී දැම් බලන්ඩ අතිීස ජන සමාජෙන් දල මේ වෙන කොට ගත්තහම. දැන් අතීද දැ නෝනිම් බලන්න ගැමරං වර්සනය කර අතිත ජන සමාජිදලම වර්තමාන්න සමාජය දක්කා අපි බලාගෙන ආවාහම. ඒේ මිනිස්සු පාරක තොට ගම කරත් සංවර ඉදිර ගමන් කරන්න පුළන්ග දිීර්තමයි ඒ පාරවල් තොටවල් පවා සකස්වෙලා තිබුණේ දැම්බල නද අද නගරකට ගිහිල බලන්නට ඔප්කට දකන්න හම්බේ විශල පුවරුවල ස්තේයි ඉන්නවා ඇඳුන් නැතුව තව ඕන තරන් දෙවල් ලින් හම්බවෙයි රෙද්ද ාගට ගැලිල තියෙන දකිින් හම්බෙේ උඩ බෝඩ්ඩල්ල ත ගොඩත් දෙවල් දකිින් හම්බවෙයි අහන් හම්බයෝවට මිහිරි සංගීත මිහිරි නෙවෙයි ඒවා මාරයාගේ සංගීති හන් හම්බි හැමතැනම. හැම තැනම ඒ නාසය පිනවන ගන්ධයන් ආග්‍රහනිවිඩ ලැබේ. හැමතැනම ඒ ප්‍රිය උපදවන රස දකින්න ලැබේ. හැමතැන ප්‍රිය උපදවරන ස්පාර්සියන් පේන්්ඩ ගනිී. හැමතැනම ප්‍රියෝඋපදවන අදහස් එන්න අ්ඩ බොන්ඩ. රි ආදරින් රත්තරං අම්ේ තාකි දුව පුතේ එන්න කිලාමන්ත්‍රටය කරයි මිහිරි අදහත් දෙයි ඔබේ හිතට මෙන්න මෙහෙම මිහිරී අර ලස්සන ලෝකෙ නිර්මාණය වවා දැනටත් එහෙම නිර්මාණය වෙලා තියෙනවා හැබැ ඉතින් මාරයට සියට සියයන්නම් කොට්නකා ගන්න හම්බේන්නනඇව ලෝක. සම්මා සම්බුදු පියාණන්හසේක පිහිට තිර නිසා හමුදා. එම නොවෙන්නට මේ මහපොලොව මෙලොවදී විවර කරගන්න ආකායටතය මනුස ජීවත්තෙන්. එනම් මේ සම්පස්සයේ මේ ආකාරෙන් සකස් කරගෙන වෙනසිලයන් වැරධරණ ලෝකයක මේ ධර්මය මෙසේ අවබෝධ කරගෙන නිවනට පත්වන්නාව මනුස්්‍යය දකීම දුර්ලභ කාරණාවක්ඒ දුර්ලබ මනුසයරනත් රෝබඉන්න්නවා නම් ඔබට ඔබට සතුටවෙන්න පුළුවන් ඔබ මේ ජීවිතයේ අපතේ නොයාව යවා ගත නැති කෙනෙ එෙමෙනත්තාම් මේ ජීවිතයෙන් අග්‍ර පල නිලා ගට කෙක් හැටියතු එෙමනම් චයිතක්ක සූත්‍රය ඇසුරෙන් ප්‍රවිස්තර කරන තිය දුනේ විසල් විස්තර ගර ෙදුනි ඉස්පර් सකායන් ගැ.